තෙරුවන් සරණයි. අදත් අපි සුපුරුදු පරිදි අපේ කමඨහන් සාකච්ඡාවට එකතු වී සිටිනවා. අන්තර්ජාලය ඔස්සේ Skype මාධ්‍යයෙන් අපි මුණ ගැහෙන්නේ. අද විවාහ වර්ෂයෙන් 2023 වර්ෂයේ ජූලි මාසයේ ඇසළ මාසයේ 4 වෙනිදා ගහරුවාද දිනය. අපි සාමාන්‍යයෙන් මුණ ගැහෙන්නේ සඳුදා දිනේ. ඊයේ දවසේ පුර පොය දිනේ නිසා අපි සාකච්ඡාව අදට යොදාගත්තා. ඒ අනුව අපි අද සාකච්ඡාවට එකතු වුණා. මේ වෙලාවේ අපේ දම් සභාවට එකතු වී සිටින සියලුම කල්යාණ මිත්‍රයන් අපේ ඉතාම ගෞරවයෙන් කල්යාණ මිත්‍රත්වයෙන් පිළිගනිමු. අපි අපේ ධර්ම සම්භාෂණය ආරම්භ කරමු. මේ උතුම් ශ්‍රී සද්ධර්මය අවබෝධ කරගෙන තමන් වහන්සේ නිවිල සැනසීලා ලෝක සත්වයාටත් නිවීම සැනසීම පිණිස මේ උතුම් දහම දේශනා කොට වදාළ තථාගත බුදුපියාණන් වහන්සේ බුද්ධ ගෞරවයෙන් සිහි කරගෙන නමස්කාර පාඨය තුන් වාරයක් කියලා අපි සම්බුද්ධ වන්දනාවෙන් තම සභාව ආරම්භ කරමු. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. සාදු සාදු සාදු. තෙරුවන් සරණයි. අවසරයි පින්වත් කල්යාණ මිත්‍ර හැම දෙනාගින්ම අපි අපේ ධර්ම අවබෝධය පිණිස අපි මේ අනුගමනය කරන ප්‍රතිපදාව වඩා ඉක්මනින් වඩා පහසුවෙන් අවබෝධ කර ගැනීම පිණිස අපි මේ අනුගමනය කරන වැඩපිළිවෙලේ ඉක්මනින් ඉදිරියට යාම සඳහාත් අපි මේ විදිහට ධර්මය සාකච්ඡා කිරීම කරනවා. විශේෂයෙන් අපි සූත්‍ර දේශනා පදනම් කරගෙන කරන සාකච්ඡාවකුත් ඒ වගේම කමඨහන් සාකච්ඡාවක් කියලා මේ අද පවත්වන වගේ අපි සාකච්ඡාවකුත් කරනවා. කමඨහන් සාකච්ඡාවකින් අපි බලාපොරොත්තු වෙන්නේ ප්‍රධාන වශයෙන් අපි ධර්ම මාර්ගය නැත්තු හැටියට අපිට තියෙන ප්‍රශ්න ගැටළු ඍජුවම සාකච්ඡා කිරීම. එහිදීත් අපි ඇතැම් විට බුද්ධ දේශනා සම්බන්ධ කරගෙන සාකච්ඡා කරනවා. ඒ වගේ දේශනා වලින් අපි කමඨහන් ස්වරූපයේ දේශනා වඩාත් ඒවට අදාළ වන දේශනා අපි සම්බන්ධ කරගන්නවා. ඇතැම් විට අදත් අපි බලාපොරොත්තු වෙන්නේ කමඨහන් සාකච්ඡාව කරන්නටයි. මුලින් මම කර්මස්ථාන කමඨහන් පිළිබඳ වචනයක් මතක් කරන්න. මං හිතන්නේ නොකිව්වත් මේ කල්යාණ මිත්‍රයෝ ඒ පිළිබඳව දන්නවා. අපි මේ ධර්ම මාර්ගය තුල කරන්නේ කොමක්ද? අපේ පුද්ගලික ජීවිතේ නැත්නම් අපේ පෞරුෂය වෙනස් තත්ත්වයකට උසස් තත්ත්වයකට පත් කර ගැනීමක්. අපි අපේ ධර්ම කියන මේ නිවන නිවීම සැනසීම පෞරුෂීය වෙනසක් මූලික වශයෙන්. ඒ වෙනස අපි සමාජගත කරන්නත් යම්කිසි වැරවැයමක් අපේ තියෙනවා. ඒ වෙනස සමාජගත වූ අවස්ථාවක් තමයි සංඝ සමාජය කියලා අපි හඳුන්වන්නේ. එතකොට මේ පෞරුෂය වෙනස් කිරීම නැත්තම් යම් උසස් තත්වයකට පත් කර ගැනීම ඒක කිසියම් වැඩපිළිවෙලක් යටතේ කෙරෙන්න ඕන දෙයක්. එක් පැත්තකින් අපේ පෞරුෂය කියන එක හරියට විග්‍රහ කරගෙන තේරුම් කරගෙන අවබෝධ කරගෙන තියෙන්න ඕනේ. අනිත් පැත්තෙන් ඒ පෞරුෂය වෙනස් කරන උසස් තත්වයට පත් කරන නැත්නම් අපේ ඉලක්කයට යන්න සුදුසු විදියට පෞරුෂයේ ගොඩනංවන වැඩපිළිවෙලක් අපිට තියෙනවා.
ඔය දේවල් ඔක්කොම අපිට දැනටමත් තියෙනවා ඇත්තටම. ඒ කියන්නේ එක් පැත්තකින් අපේ පෞරුෂය හරියට අඳුනගෙන තියෙනවා බුදුදහමට අනුව. පෞරුෂය පිළිබඳ අර්ථකථන වෙන වෙනත් ආගමික දාර්ශනික සම්ප්‍රදායන්වල පවා තියෙනවා. නමුත් අපි මෙහිදී බුදුදහමේ පෞරුෂ විග්‍රහය තමයි අපේ සැලකිල්ලට ගන්න. ඒ අනුව බුදුදහම පෞරුෂය විග්‍රහ කරනවා කොටස් තුනකින්. එක් අංශයක් තමයි පුද්ගලයාගේ මේ ක්‍රියාකාරී අංශය. කය වචන දෙක මෙහෙවල පුද්ගලයා ක්‍රියාකාරී වෙනවා. ඒ ක්‍රියාකාරී අංශය පෞරුෂයේ එක කොටසක්. ඒක හරි ප්‍රකටයි. අපි කාටත් පේනවා අපි කරන දේ. අනිත් අයටත් පේනවා. අපි කියන දේ අපිට ඇහෙනවා. අනිත් අයටත් ඇහෙනවා. ඒ කය වචන දෙක මෙහෙවල අපි කරන ඕනෑම සංකීර්ණ ක්‍රියාවක් අපිට දැක ගන්න පුළුවන්. අනිත් අයටත් දැක ගන්න පුළුවන්. ඒක නිසා මේ ක්‍රියාකාරී අංශය අපි ඒකට චර්යාත්මක අංශය කියලා කියන්නේ. ඒක තමයි පෞරුෂයේ ප්‍රකට අංශය. ඒ වගේම තමන්ට සහ ලෝකයටත් ඒක ප්‍රබලව බලපාන. තමන්ට බලපානවා විතරක් නෙවෙයි, ඒක බාහිරට බලපානවා. සෙසු මිනිස්යන්ට, සතාසිය පාවාට, ඝාටකුල පරිසරයට පවා අපේ කායික වාචික ක්‍රියාකාරකම් වල බලපෑමක් තියෙනවා. එතකොට ඒ බලපෑම යහපත් වුණොත් ඒක තමන්ටත් අනුන්ටත් යහපතක් වෙනවා. ඒ බලපෑම අයහපත් වුණොත් ඒක තමන්ට එක පැත්තකින් පවක් අකුසලයක් කෙරෙනවා. ඒ වගේම ඒ බාහිරට අයහපත් බලපෑමක් වෙනකොට බාහිරිනොත් යම්කිසි ප්‍රතිචාරයක් ලැබෙනවා ඒකට. හොඳ බලපෑමිදුත් එහෙමයි. අයහපත් බලපෑමක් වුණාමත් එහෙම පෙරලා ඒකට ප්‍රතිචාරයක් ලැබෙනවා. ඉතින් ඒ ප්‍රතිචාරය බොහෝ වෙලාවට හානිකරයි. අයහපත්. ඉතින් ඔන්න ඔය වගේ තමන් වශයෙන් ගත්තම අහිතකර අයහපත් කායවාක් අංශයට අදාළ චර්යා රටාවන්. ඒක එහෙම එකක් තියෙනවා නම් ඒක අපේ ගැටලුවක් ප්‍රශ්නයක්, පෞරුෂයේ ගැටලුවක් ප්‍රශ්නයක් අර්බුදයක් හැටියට සලකනවා. ඒක තව වචනකින් කියන දුක්ඛ කියලා. ඊළඟට ඒ පෞරුෂ ලක්ෂණය අනිත් අයට බලපානකොට ඒ අයට බලපාන්නේ බොහොම කරදරකාරී විදියට, බාධාකාරී විදියට. එතනත් අපි කරදරකාරී බව, බාධාකාරී බව, දුක්ඛ කියලා. ඊළඟට කරදරයට බාධාවට ලක්වන පුද්ගලයා හොඳ ප්‍රතිචාර දක්වන්නේ නැහැ පෙරලා. අර පළමු පුද්ගලයාට එයත් බොහෝ විට දක්වන්නේ අයහපත් ප්‍රතිචාර. සාමාන්‍ය මට්ටමේදී, අසතුටු පුදුජන මට්ටමේදී, සීක මට්ටමේදී එහෙමයි. අසීක මට්ටමේදී නම් අයහපත් බලපෑමකට ලක්ුණාට අයහපත් ප්‍රතිචාර දක්වන්නේ නැහැ. ඒ කියන්නේ සරලව කිව්වොත් රහතන් වහන්සේ කෙනෙකුට බැන්නට එයා පෙරලා බනින්නේ නැහැ. එයාට පහර දුන්නට පෙරලා පහර දීමක් කරන්නේ නැහැ. එයාට වෙන මොන හරි හිංසාවක් පීඩාවක් කරාට පෙරලා හිංසාවක් පීඩාවක් කරන්නේ නැහැ. එතකොට ඒ මට්ටමේදී නම් මේ අයහපත් බලපෑමට අයහපත් ප්‍රතිචාර එන්නේ නැහැ. නමුත් සාතිශය බහුතරයක් සමාජයේ ඉන්නේ රහතන් වහන්සේලා නෙවෙයි, අසුතෝ පුතු ජන මට්ටමේ අය. එතකොට ඒගොල්ලන්ට යම් ආකාරයක කරදරයක්, බාධාවක්, හිංසාවක්, පීඩාවක් ඇති වුණොත් ඒගොල්ලෝ ඍජුව හෝ වක්‍රව ඒ සඳහා දක්වන ප්‍රතිචාරය අහිතකර එකක්. එතකොට ඒ එතනත් එක්තරා විදිහක ඔන්න ආපහු නිකන් අර දුක් චක්‍රයක් හැදෙන තැන උතන ඇත්තට. කියන්නේ අයහපත් විදිහේ ක්‍රියාකාරකමක බලපෑමට ලක්ුණාම තවත් පුද්ගලයෙක් එය අයහපත් විදිහේ ප්‍රතිචාරයක් දක්වනවා. ඒ ප්‍රතිචාරයේ සමහර විට මුල් පුද්ගලයා නැවත ප්‍රතිචාර දක්වන්න පටන් ගන්නවා.
මේ විදිහට අහිතකර මේ චක්‍රය යම් තැනකදී තේරුම් අරගෙන යම් පුද්ගලයෙක් කඩලා දැම්මොත් මිසක නැත්තම් මේ දිගින් දිගටම මේ චක්‍රය යනවා. ඒකයි ක්‍රියා ප්‍රතික්‍රියා වශයෙන් දිගින් දිගටම යනවා. එතකොට දිගට මේ දෙන්නම දුක් චක්‍රය තුළ ක්‍රියාත්මක වෙන්න පටන් ගන්නවා. ඉතින් ওই විදිහට මේ පුද්ගල පෞරුෂයේ තියෙන මේ බාහිරට බලපාන කොටස බොහෝම සංකීර්ණයි. ඇත්තටම සාමාන්‍යයෙන් අපි වර්තමාන මානව සමාජයේ ගත්තත් ගාක් වෙලාවට මේ චක්‍ර හැදිලා තියෙනවා. දැන් මේක මම මානව විතරක් නෙවෙයි වෙනත් අංශවලට ගත්තත් අපිට ඒ ලක්ෂණය දකින්න පුළුවන්. දැන් අපි සතුන්ට දක්වන අයහපත් අකාරුණික සතුන්ට සිදුවෙන මානවයාගෙන් සිදුවෙන අයහපත් අකාරුණික බලපෑම, ඒ බලපෑමට සතුන් මානවයාට දක්වන්නේ අහිතකර ප්‍රතිචාරයක්. එතකොට ඒක දිග් ගැහෙනවා, ඒක වර්ධනය වෙනවා. දැන් ලංකාවේ මම දන්නේ අනිත් රටවල කොහොමද කියලා, ලංකාවේ තියෙන වන සතුන් සහ මානවයා අතර අඛණ්ඩ අරගලයක් තියෙනවා. එහි මූලය මම දකින්නේ මේ සතුන්ගේ නෙමෙයි, මනුස්සයන්. මනුස්සයන්ගේ තියෙන මේ තණ්හා ආසාවලට හරි මොන හරි හේතුවක් නිසා ඒගොල්ලෝ වන සතුන්ගේ ඇතැම් දේවල් එක පැත්තකින් වන සතුන්ට හිමි ඉඩ ඒගොල්ලන්ට පැහැදිලිව සබඳහමෙන් ඒ අයිතිය දීලානේ තියෙන්නේ. ඒ ඉඩ ඒගොල්ලන්ටත් අයිතිනේ, උරුමයිනේ. අපිට කොහොමටවත් කියන්න බෑනේ වන සතුන්ට මේ එහෙම එකක් නෑ කියලා. එහෙම කියනවා නම් මානව ඇතියට කොහෙත්ම ගැලපෙන්නේ නෑනේ. ඒගොල්ලන්ට යම්කිසි ඉඩක් සබඳහමෙන් දීලා තියෙන්නේ. එතකොට මිනිස්සෝ ඒ ඉඩ අල්ලා ගන්න. එතකොට ඒක මිනිස්යාගේ පෞරුෂයේ තියෙන දුර්වලකම. මිනිස් පෞරුෂයේ තියෙන දුර්වලකම. එතකොට ඒ දුර්වලතාවයේ අර සතුන්ට බලපෑම ඒගොල්ලොත් ප්‍රතිචාර දක්වනවා. සමහරට ඒගොල්ලෝ ප්‍රතිචාර දක්වනවා කියන්නේ ඒගොල්ලෝ සාමාන්‍ය ඒගොල්ලන්ට හිමි ඉඩ කඩ තුල හැසිරෙනවා ඒගොල්ලෝ. ඒගොල්ලන්ට සාමාන්‍ය සබඳතාවෙන් මේවා දීලා තියෙන්නේ. දැන් මිනිස්යන්ට නම් අපි මේ අක්කර ගණන් පර්චස් ගණන් බෙදාගෙන මැනගෙන එහෙම හිටියට සතුන්ට එහෙම නෙවෙයි. සතුන්ගේ සීමා මායින් ඒගොල්ලන්ට සබඳතාවෙන් ඒගොල්ලන්ගේ ඉව තුළ ඒගොල්ලෝ දන්නවා අපේ සීමාව මෙච්චරයි කියලා ඒගොල්ලෝ දන්නවා. ඒත් ඒගොල්ලෝ ඒ සීමාව තුළ හැසිරෙනවා. දැන් මොකද වෙලා තියෙන්නේ? මිනිස්සු ඒ සතුන්ගේ සීමාව ඇතුළට ගිහිල්ලා. ඉතින් සමහර විට මිනිස්සයාට තේරෙන්නේ හිතෙන්නේ සමහර විට මිනිස්සයාගේ සීමාවට සතුන් ඇවිල්ලා කියලා. එහෙම එකක් නෑ ඇත්තටම. ඒක ඉතින් දැන් මේ දෙගොල්ල අතරේ අරගලයක් යනවා. මිනිස් සතුන්ට ඒ පැත්තෙන් ඉඳගෙන සතුන් ඉතින් එම තිස්සේම මිනිස්යන්ගේ ජීවිතවලට, භෝග වලට, දේපල වලට ඉතින් හානි කරන ඒ ස්වභාවය තියෙනවා. ඊට අර වගේ සීමාව ඊළඟට ලංකාවේ තව අපි දකින ගැටලුවක් තියෙනවා. මේ මිනිස්සු වගා කරන භෝග වලට බරපතල විදියට සතුන්ගෙන් හානි වෙනවා. ඇයි ඒකෙත් මූලයේ බලපුවහම මනුස්ස ක්‍රියාකාරකම් වල දෝෂයක් තියෙනවා. වනාන්තර ගතව ඉන්න සතුන් බොහොමයක් ග්‍රාමීය ප්‍රදේශවලට සංක්‍රමණය වෙලා තියෙනවා. නගරයටත් ඇවිල්ලා තියෙනවා සමහර විට සතුන්. මේගොල්ලෝ වන සතුන්. සාමාන්‍යයෙන් මේගොල්ලන්ගේ ජීවිතය වනාන්තරේ. නමුත් මේගොල්ලෝ දැන් ගමේ ඉන්නවා, ටවුමටත් ඇවිල්ලා තියෙනවා. හේතුව බොහෝ විට මේගොල්ලෝ කෑම හොයාගෙන ආහාර හොයාගෙන ඉන්නේ වෙන දෙයකට නෙමෙයි. එම එන්න හේතුවත් ඒත් මානව ක්‍රියාකාරකම්. වනාන්තරයේ ලංකාවේ වනාන්තර සම්පූර්ණ ඒවා ශාක කාන්තාර වෙලා තියෙනවා. ගස් තියෙනවා. එනවා තේ ගස් වලින් ඒ සතුන්ට කිසිම වැඩක් නැහැ.
දැන් ෆයිනස් ටර්බන්ටයින් වගේ ගස් හිටවල තියෙනවා. එතකොට සතුන්ට කිසිම දෙයක් නැහැ. ඒගොල්ලන්ට අවශ්‍ය කිසිම දෙයක් ඒ වනාන්තරවල නැහැ. බැලූ බැල්මට ඉතින් ගස් තියෙනවා. අඩුම ගානේ ඒ ගහක කුරුල්ලෙක් වගේ සතෙකුට ඌඩුවක් හදාගන්නවත් බැහැ. ඒ තරමට ඒ ගස් මොකද්දෝ පරිසරය පැත්තෙන් ගත්තාම ඉතාම අහිතකර ශාක. ඒ වහිටවල තියෙන දැන් එතකොට ඒගොල්ලන්ට කෑම නැහැ. ඉන්න බෑ කෑම නැහැ. ඉතින් ඒ පයිනස් කැලෑවල සතුන් ඉන්නේ නැහැ. ඒගොල්ලෝ එනවා ඉන්න පුළුවන් තැනකට. කූඩුවක් හදාගන්න ඕනනේ සතාට. ඒ සඳහා ගහක් තියෙන්න ඕනනේ. ඒ සඳහා කෝටු කැල්ලක් එකතු කරගන්න කෝටුවක් හරි ඕනනේ මේ. ඒව මොකුත් නැහැ නේද එතකොට ඉතින්. තියෙන තැනට ඒගොල්ලෝ එනවා. එතකොට මේ ප්‍රතිචාරයේ අර විදිහේ දෙයක් සිද්ධ වෙනවා. එතකොට බලන්න මිනිස්යාගේ පෞරුෂයේ ඇති වෙන මනුෂ්‍ය පෞරුෂයේ ඇති වෙන දෝෂ තමයි ප්‍රධාන වශයෙන් මේ දුක් චක්‍රය නිර්මාණය කරන්නේ. මේක තේරුම් ගන්න වෙන්නේ මිනිස්යාටම තමයි. නිදර්ශනයක් කීවේ ඔය තමන්ගේ පෞරුෂයේ අඩුපාඩුකම දකින්නේ නැතුව දැකලා ඒක නිවැරදි කරගන්නේ නැතුව ඒ අඩුපාඩුව එහෙමම තියාගෙන ඉන්නකොට ඒක තමන් වශයෙන් පුද්ගලයා වශයෙන් ගත්තම ඒ පෞරුෂීය දුර්වලතාවය නිසාම ඉම පුද්ගලයා දුක් විඳිනවා. අපි හුඟක් මේ දුක් විඳින්නේ මේ බාහිර කාරණා නිසා නෙවෙයි. බාහිර කාරණාවලත් යම් ප්‍රමාණයකට මේක තියෙනවා. නමුත් බාහිර කාරණාම නෙවෙයි. අපේ පෞරුෂීය දුර්වලතාවලින් තමයි අපි දුක් විඳින්නේ. ඒකයි බුදුරජාණන් වහන්සේ ඒ පැත්තට තමයි ආර්ය මාර්ගයේදී ඒ පැත්ත තමයි සකස් කරන්නේ. ආර්ය මාර්ගය ඇතුළේ කොහෙවත් නැහැ බාහිර දේවල් සකස් කිරීමකට අදාළ ක්‍රියාකාරකම්. නිවන් මාගේ එහෙම දේවල් නැහැ. නිර්වාණගාමි ප්‍රතිපදාව නැත්නම් ආර්ය ශ්‍රාංගික මාර්ගයේ මධ්‍යම ප්‍රතිපදාවේ තියෙන්නේ සම්පූර්ණම පුද්ගල පෞරුෂය නිවැරදි කිරීම. ඉතින් ඔය මං පෙන්නපු නිදර්ශනය අපි කාටත් හොඳට තේරෙන අපිට අත්දකින්න පුළුවන් නිදර්ශනයක් මං කිව්වේ. ඉතින් මානව පෞරුෂයේ තියෙන අඩුපාඩුකම් දෝෂ නිසා ඒක පරිසරයට බලපාලා සතාසීපාවට බලපාලා එතන හැදෙන දුක් චක්‍රයක්. ඉතින් හැමදාම අපේ ලංකාවේ දැන් ශබ්දකෝෂේ වචනයක් තියෙනවා අලි මිනිස් ගැටුම කියලා. හරියට මේක සතුන්ගේ වැරද්දක් වගේ කියලා හිතේ. අනිත් එක ලංකාවේ අලි ජනගහනය දැන් මීට වඩා ගොඩාක් වැඩියෙන් මීට පෙර ඉඳලා තියෙනවා. දැන් ඉන්න ප්‍රමාණයට වඩා. හැබැයි එච්චර විශාල අලි ජනගහනයක් ඉඳිද්දිත් මෙහෙම ගැටලුවක් තිබුණ නැහැ. මේ කුඩා ගහනයක් දැනට ඉන්නේ. මේ කුඩා ගහනයේ ඉන්න ඉඩවත් මනුෂ්‍යෝ දීලා නැහැ. ප්‍රධාන වශයෙන් මේ ඒගොල්ලන්ගේ වාස භූමි විකෘති කිරීම මානව අවශ්‍යතා නිසා ෆයිනස් ටර්පන්ටයින් වගේ ගස් හිටවීම, ඊළඟට වාණිජ භෝගයක් හැටියට හිතලා මේ තේක් හිටවීම, වියලි කලාපයේ පැත්තේ මේ වගේ ඉතාම හානිකර මානව ක්‍රියාකාරකම්. මේවා ඉතින් මනුෂ්‍යයාගේ ආසාව තණ්හාව තමයි, වෙන මොකක්වත් නෙමෙයි. අවිද්‍යාව තණ්හා දෙක. ඉතින් ෆයිනස් ටර්බන්ටයින් හිටියේ අවිද්‍යාව නිසා, තේක් හිටියේ තණ්හාව නිසා. හරියට ගැඹුරින් බැලුවොත් අන්න ඒ වගේ මේ අවිද්‍යා තණ්හා දෙක මානව පෞරුෂයේ තියෙනකන් ඒ පෞරුෂය ඒ පුද්ගලයාට දුක පිණිස පවතිනවා. එයාට ප්‍රශ්න ගැටළු අරුබුදා රවුල් එයාගේ අභ්‍යන්තරයෙන්ම පැන නගේ. ඊට පස්සේ ඒක බාහිරයට බලපානවා. බාහිර සතාසේපාවට ගහට කොළට පරිසරයට බලපානවා. එයින් ප්‍රතිචාර දක්වනවා. ඒකින් ඉන්නේ අහිතකර ප්‍රතිචාරය. දැන් පරිසරයත් එහෙමයි. දැන් අපිව කතා කරේ සතා සීපාව ගැනනේ. පරිසරයත්
පරිසරේන මානවයාට ලැබෙන්නේ ඒ අහිතකර තත්ත්වයමයි. මම අර කලින් අවස්ථාවක මතක් කරා ලංකාවේ අර පරිසරයට එල්ල කරලා තියෙන මානව පෞරුෂයේ තියෙන බලපෑම ලොකු අවිද්‍යාවක් මිනිස්යාගේ තියෙනවා පරිසරය පිළිබඳව. ගහකොළ අඳුරන්නේ නැහැ ලංකාවේ ඉන්න බොහෝම මිනිස්සු ගහකොළ අඳුරන්නේ නැහැ. ඉතින් ගහකොළක අවශ්‍යතාවය ඒකෙන් කොච්චර දුරට තමන්ගේ ජීවිතයට මොන වගේ බලපෑමක්ද තියෙන්නේ කියලා දන්නේ නැහැ. ඉතින් ඒ යහපත් බලපෑම ලබා ගන්න ලැබෙන විදිහටනේ ගහකොළ තමන් වටා හිටව ගන්න ඕන, තියෙන ගහකොළ පවත්ව ගන්න ඕන එහෙමනේ. නමුත් සම්පූර්ණ ඊට ප්‍රතිවිරුද්ධ ගහකොළ හිටවගෙන තියෙනවා. වල් ගස් කිසිම වැඩකට නැති අර ශාකයකින් ලැබෙන ප්‍රයෝජන අට අටම නැති ගස් හිටවගෙන තියෙනවා. උෂ්ම හේවන සිසිලස ආහාර ඖෂධ දව ඉන්ධන පොහොර මේ මොකුත් නොලැබෙන ගස් හිටවගෙන තියෙන හැබැයි ලස්සන ඇහැට පෙනුනම ලස්සන. එතකොට මෙතන තියෙන සම්පූර්ණ අවිද්‍යාව මිනිස්යාගේ මෝඩකම තියෙන. එතකොට බලන්න යාට පරිසරයෙන් ගහකොළෙන් මානවයාට ලැබෙන්න ඕන අටම ලැබෙන්නේ. එතකොට එතන දුක් චක්‍රයක් හැදෙනවා ඇත්තටම. ඒ මානවයාටම යාට අවශ්‍ය කරන අත්‍යවශ්‍ය දේවල් අට ගස් තිබුණට ඒ ගස් වලින් ලැබෙන්නේ. ඒක දැන් මෙතන ගස් වල දෝෂයක් නෙවෙයිනේ. සාමාන්‍යයෙන් ශාක පද්ධති වල ඔය අට නැති ගස් තියෙනවා. ඒක සබදාහම නිර්මාණයක්. ඇතැම් ගස් වල ඕව නැහැ. පළ වශයෙන් ගෙඩි වශයෙන් ගන්න කිසිම දෙයක් නැහැ. ඖෂධ වශයෙන් ගන්න දෙයක් නැහැ. දැව වශයෙන් ගන්න දෙයක් නැහැ. එහෙම ගස් තියෙනවා. ඒක සබදාහමේ ලක්ෂණයක්. නමුත් දැන් මානවයාට මේක තේරෙනවනේ, අවබෝධය තියෙනවා නම් මේක මේ අර්බුදේ නිරවුල් කරගන්න පුළුවන්. එතකොට ඔය වගේ මිනිස් පෞරුෂයේ තියෙන අවිද්‍යා තණ්හා දෙක ශාක ලෝකයට අහිතකර බලපෑම් කරන. ඊට පස්සේ ඒ ශාක විසින් මානවයාට ඊළඟට අහිතකර බලපෑමක් ඇති කරනවා. එතකොට එතන දුක් චක්‍රය හැදෙනවා. මේ චක්‍රය හැදෙනවා. ඊට සත්ව ලෝකයට අහිතකර බලපෑම, ඊළඟ සතුන් අපිට අහිතකර බලපෑම ඇති කරනවා. ඉතින් අවිද්‍යාව තණ්හාව තියෙනකන් මේ එකිනෙකා අතර අහිතකර විදියට බලපෑම ඇති කරන මේ දුක් චක්‍රය යනවා. මිනිස්සු මිනිස්සු අතර ගත්තත් ඒත් කොහොමනේ හොඳට කල්පනා කරලා බලන්න. ලෝකයේ අද මිනිස්සු කොච්චර ගැටෙනවදනේ. ඒක මේ ගෙදර ස්වාමි පුරුෂයාගේ භාර්යාවගේ ඉඳලා කොහේ හරි රටක රටවල් දෙකක් මිනි මරා ගන්න තත්ත්වය අවියාරුද භාවිතා කරමින් දේපල විනාශ කරගන්න මට්ටම දක්වා, එහෙම නැත්නම් ත්‍රස්තවාදී සංවිධාන ක්‍රියාත්මක වීම දක්වා බලපුවහම මේ ගැටුම තියෙනවා. ඒකේ ආරම්භය හැමතිස්සෙම මානව පෞරුෂයේ තියෙන දුර්වලතා අවිද්‍යා තණ්හා දෙක. ওই දෙක තමයි ප්‍රධාන දුර්වලතා දෙක හැටියට පෙන්වන්නේ. ওই දෙකෙන් හැදෙන තවත් අතිරේක දුර්වලතා රාශියක්. එතකොට ඒ හැදුන ගමන්ම ඒ පෞරුෂය එක්තරා විකෘති පෞරුෂයක්. දැන් මේ අවිද්‍යා තණ්හා දෙක සහිත පෞරුෂය එක්තරා විකෘති පෞරුෂයක්. ඉතින් බුදුහාමුදුරුවෝ ඒක හඳුන්වන්නේ අසුතව පුතුජන කියලා. අසුතව පුතුජන. ඔය දුර්වලතාවය හඳුනාගෙන ඒ දුර්වලතාවය දුරු කරන්න, අඩු කරන්න උත්සාහය දරනවා ඊළඟට. ඒ පෞරුෂ හඳුන්වලා තියෙන සුතව අරිසාවක කියලා. ඊළඟට මේ දුර්වලතාවය යම් පුද්ගලෙක් තමන්ගේ පෞරුෂයෙන් අයින් කරගත්තනම් එවැනි පෞරුෂ හඳුන්වලා තියෙන අරහා කියලා. කීනාසව අරහා කතකරණියෝ ඕහිත බාරෝ අනුප්පත්ත සදත්තෝ පරිකීන බව සංයෝජනෝ ඔය වගේ වචන පාවිච්චි කරලා තියෙනවා ඒ පෞරුෂ සම්බන්ධයෙන්. ඉතින් අපි ගත්තොත් මේ අපි දම් ස්වභාවයෙන් ඉන්න අපි මම හිතනවා ඒ දෙවෙනි පෞරුෂ ගණයට මුගක්ම ඇතුළත් විය යුතුයි, ඇතුළත් වෙලා ඉන්නේ.
අපි දැන් මේ පෞරුෂ දෝෂ දකින්න අපේ අභ්‍යන්තරයේ තියෙන අවිද්‍යා තණ්හා මේක අපි දකින්න. ඒකේ අහිතකර බලපෑම් ඒක නිසා අපි දුක් විඳින ආකාරය, අපි පීඩාවට ලක් වෙන ආකාරය, තමන් වශයෙන් ගැහැටවලට පීඩාවට ලක් වෙන හැටි අපි දැන් දකින්නවා. මේක මේ මේ ගැටලුව ප්‍රශ්නේ අරුබුදේ බොහොම ගැඹුරින් දකින්න. ඒකයි බුදුරජාණන් වහන්සේ දුක්ඛ සත්‍යයේදී මම හිතන්නේ මම පහුගිය සාකච්ඡාවේදී මේක පැහැදිලි කරා. පහුගිය කමඨාන් සාකච්ඡාවේදී දුක්ඛ සත්‍යයේදී හැමතිස්සෙම කියන්නේ පරිඤ්ඤයන් කියලා. යම් තැනක හැදෙන දුක් චක්‍රය ගැඹුරින් හදාරන්න කියලා. දැන් අපි සමහර විට හදාරන්නේ නැහැ නේ මිනිස්සු. මේ දුක් චක්‍රය ඒගොල්ලන්ට අවබෝධ වෙන්නේ නැහැ. තමන්ගේ පෞරුෂයේ තියෙන දුර්වලතාවය බාහිරට බලපාලා බාහිරනොත් ඒකට පෙරලා අහිතකර විදිහේ ප්‍රතිචාරයක් දක්වනකොට පීඩා දෙකකින් තමන් පීඩා විඳිනවා කියන කාරණේ. එකක් අභ්‍යන්තරයේම තියෙන අවිද්‍යා දන්නා දෙකින් පුද්ගලයා පෙළෙනවා. ඒක එකක්. දෙක ඒ අවිද්‍යා තණ්හා දෙක නිසා සිදුවෙන පෞරුෂීය ක්‍රියාකාරකම්, අහිතකර ක්‍රියාකාරකම් බාහිරට බලපානවා. සිසු ගහකොළට, සතා සීපාවට, අනිකුත් මානවයාට බලපානවා. බලපාපු ගමන්ම ඒ අංශ තුනේ පරිසරයෙන්, සතා සීපාවකින්, සිසු මානවයාගෙන් මෙයාට ආපහු එන්නේ අහිතකර ප්‍රතිචාරයක්. ඒකිනුත් දෙවෙනි වටේ මෙයා දුක් විඳිනවා. ඊළඟට මේ අහිතකර ප්‍රතිචාරය ඇයි ආවේ කියලා හේතුඵල ධර්මානුකූලව තේරුම් ගැනීමක් නැත්නම් අර පුද්ගලයා ආපහු අර අහිතකර ප්‍රතිචාරයක දක්වන්නේ අහිතකර ප්‍රතිචාරයක්මයි. එතකොට මේ අඛණ්ඩ දුක් චක්‍රය හටගන්නේ. මෙතෙන්දී අපිට මේක පටිච්ච සමුප්පාද ධර්මතාවය අනුව, පටිච්ච සමුප්පන්න ධර්මතාවය අනුව තේරුම් කරගන්න පුළුවන්. මේ සමුදය, දුක්ඛ සමුදය පැත්ත වෙ. ඉතින් ඕක අපිට අවබෝධ කරගන්න පුළුවන් ඔය ගැටලු. ඉතින් ඔය නූතන මානව සමාජය තුළ නූතන නෙමේ, කවදත් මං හිතන්නේ බුද්ධ කාලෙත් මේක තිබුණු නිසානේ බුදුරජාණන් වහන්සේ දුක්ඛ නිරෝධයක් හෙව්වේ. සිද්ධාර්ථ බෝසතාණන් වහන්සේ දුක්ඛ නිරෝධයක් හෙව්වේ නිසානේ. මේකේ සමාජයේ තිබ්බේ නැත්නම් එහෙම එකක් හොයන්න අවශ්‍ය නැහැනේ. ඒ සමාජීය අවශ්‍යතාවය නේ බුදුරජාණන් වහන්සේගේ පහළ වීමට හේතු වුනේ. කිං කුසල ගවේසි බුදුරජාණන් වහන්සේ පස්සේ මේ කාරණේ පැහැදිලි කරලත් තියෙනවානේ. මම මේ විදිහට විශේෂයෙන් මිනිස්සු තුල පවතින මේ ගැටලුව අර්බුදේ දැකලා මේකට විසඳුමක් අවශ්‍යයි කියන අදහසට මම ඇවිල්ලා ඒ පිළිබඳ වැඩපිළිවෙලක් හොයන්න තමයි මම නික්මිලා ගියේ, අබිනිෂ්ක්‍රමණය කළේ කියලා. ඉතින් ඒක නිසා එවක්ක සමාජයේ කවදත් මේ ගැටලුව තියෙන අවිද්‍යා තණ්හා ඇති තාක් මේ දුක් චක්‍රය තියෙන. මේක ඇති වෙන දුක්ඛ සමුදය. මේක මානව පෞරුෂයේ ප්‍රශ්නයක් ප්‍රධාන වශයෙන්. ඉතින් බාහිර පරිසරයේ යම් යම් ගැටලු නැද්ද කියලා අපිට සමහර විටේ ඔහොම අපි මේ මානව පෞරුෂය කේන්ද්‍ර කරගෙන මේ ප්‍රශ්නේ විස්තර කරනකොට බාහිර පරිසරයේ ප්‍රශ්න ගැටලු නැද්ද කියලා සමහර විට අපිට කිසියම් තර්කානුකූල අදහසක් තියෙන්න පුළුවන්. නමුත් මන් දකින්නේ බාහිර පරිසරයේ යම් යම් ස්වභාවයන් තියෙනවා. ඒව ඇතැම් විට දුෂ්කරතා හැටියට අපිට දැනෙනවා. නැතුවම නෙවෙයි. දැන් අපි කලින් කමඨාන් සාකච්ඡාවේදී මං හිතන්නේ මම මේ කාරණේ මතු කළා ඔබට මතක ඇති. ඇතැම් රටවල, ඇතැම් කාලවල පරිසරයේ ඉතාම දරාගන්න බැරි මට්ටමට පල්ලෙහාට වැටෙනවා. ශීත කාල ගත්තොත් එහෙමයි, අධික සීතල ඇති වෙනවා. උෂ්ණ කාල ගත්තමත් අධික උෂ්ණය ඇති වෙනවා. ඇතැම් රටවල් තියෙනවා, දැන් මැද පෙරදිග කලාපයේ රටවල් වලට එහෙම ගියාම අපිට පේනවා ස්වභාවිකවම මේ රටවල් දැඩි උෂ්ණ අධික රටවල්. ගහකොළ නැහැ, වාලුකා කාන්තාර
එතකොට ඒ දේවල් ටික අපි ස්වභාවිකවම එවැනි තත්ත්වයන් අපිට දැක ගන්න පුළුවන්කම තියෙනවා සබදාම තුල. ඒක තේරුම් ගන්න පුළුවන් හැකියාවක් මානවයාට තියෙනවා. මට පුදුමයි ඒක සතුන් තේරුම් ගන්නවා. ඒ කියන්නේ ඒකට ඒගොල්ලෝ හරි අපූර්ව විදියට ප්‍රතිචාර දක්වනවා. මං එදත් මතක් කරන්නේ මං හිතන්නේ ඇතැම් සතුන් කාලගුණ දේශගුණ වෙනස් වුණායින් පස්සේ ඒ රටවල් වලින් ඒ කලාප වලින් ඉවත් වෙලා යනවා. ඉල්ලා වෙනත් කලාප වල වෙනත් රටවල් වල ඒ කාලයේ ගත කරලා ආපහු එනවනේ වෙනස් වීම වුණායින් පස්සේ. දැන් මේ ආපහු එන එකෙන් තමයි අපි ටිකක් හිතන්නේ මේගොල්ලෝ යම්කිසි තේරුම් ගැනීමකින් මේ දේ කරනවා කියලා. නැත්තම් මේගොල්ලෝ මෙහෙන් ආපුවම ඒක අමතකම වෙලාම ගිහිල්ලා ආපහු නොගිහින් ඉන්න එහෙම වෙන්නත් පුළුවන්. මොකද එහෙම ලක්ෂණයකුත් නැහැ. පාරිසරික දුෂ්කරතාවයේ පරිසරයේ පැන්නගින ගැටලුවට උත්තරයක් ඒගොල්ලෝ සපයාගෙන තියෙනවා. පරිසරයේ සමග ගැටුමක් නැහැ. තමන් යම් කිසි වෙනස් විදියකට තමන්ගේ පෞරුෂය වෙනස් කරගන්න. තමන්ගේ චර්යා වෙනස් කරගන්න. මං හිතන්නේ බුදුහාමුදුරුවෝ අපිට දීලා තියෙන ආදර්ශය ඕක. සතුන් දක්වන සතුන්ගේ චර්යාව තමයි අපිට නිර්දේශ වෙලා තියෙන්නේ. කියන්නේ පාරිසරික අංශයෙන් ඇති වුණොත් යම් කිසි ගැටලුකාරී තත්ත්වයක් එම පරිසරය මගහරින එක තමයි ක්‍රමය. එහෙම නැත්නම් සතුන්ගේම අපිට තවත් ලක්ෂණයක් පේන්න තියෙන දරාගෙන සිටීම. ඇතැම් සීත ප්‍රදේශවල ඉන්න සතුන් ඒ ප්‍රදේශයෙන් සීත කාලයව කියලා බැහැර යන්නේ නැහැ. ඒගොල්ලෝ දරා සිටිනවා. දරා සිටීමට හැකියාවක් සබදාමෙන් ඒගොල්ලන්ට තියලා තියෙනවා. හිම යට අයිස් යට ඒගොල්ලෝ ජීවත් වෙනවා. ඒ හිම දිය වෙලා යනකම් අයිස් දිය වෙලා යනකම් සබදාමෙන් ඒක දීලා තියෙනවා. දරා සිටීමේ හැකියාව සබදාමෙන් දීලා දෙනවා. එතකොට ඒක මානවයාට ආරෝපණය කරගත්තොත් දරා සිටීමේ හැකියාව අපි තුල වර්ධනය කරගන්න කියලා බුදුහාමුදුරන්ගේ නිර්දේශය. වර්ධනය කරගන්න කියලා කාන්ති ගුණය නේ ඒ ස්වභාවය. මොකද අපිට සෑහෙන දුරක් දරා ගැනීමේ හැකියාව අපිට වර්ධනය කරගන්න පුළුවන්. ඒ පරිසරයෙන් එන ගැටලුකාරී තත්ත්වයන් පරිසරික වෙනස්කම් ඒවා. ඉතින් ඒ වෙනස්කම් අපිට බලපාන සතාසීපාවකී කාරණාත් එහෙමයි. අපිට ඒවා සෑහෙන දුරට විඳ දරා ගන්න වෙනවා. මොකද එහෙම විඳ දරා ගන්න අපි බොහොම පුළුල් දැක්මකට ආවම තමයි පුළුවන් වෙන්නේ ඒක. දැන් අපි මේ පුළුල් දැක්ම මොකද්ද? සබ්බේ සත්තා කියන එක. ඒ කියන්නේ සියලුම සත්වයෝ අපි විතරක් මිනිස්සුයෝ විතරක් කියන අදහසට මෑත කාලීන මානවයා ඇවිල්ලා තියෙනවා. පුරාණ මානවයා කෙනන් ඒ ගති අඩුයි කියලා අපිට හිතෙනවා. නමුත් මෑත කාලීන මානවයා ගොක් වෙලාවට තමන් විතරයි පවතින ඕන කියන අදහසට ඇවිල්ලා තියෙනවා. ඒ අනුව ගත්තොත් පැරණි මානවයාට වඩා නූතන මානවයා ප්‍රඥාවෙන් අඩුයි. ඔය එක එක යන්ත්‍ර සූත්‍ර මේවලන් හදාගෙන හිටියට ඒ එයාගේ දැනුමනේ. නමුත් ප්‍රඥාව අඩුයි. ඒක නිසා නූතන මානවයාගේ පෞරුෂය හුඟක්ම දුර්වලයි. පෞරුෂය පැත්තෙන් ගත්තම පැරණි මානවයාගේ පෞරුෂය හුඟක්ම දියුණුවයි. දැන් අපි සරල නිදර්ශනයක් ගත්තොත් මම මේ පෞගිය කාලෙක ඉතින් කල්පනා කරා දැන් ක්‍රිස්තු පූර්ව 6 වෙනි සියවසේ ඊටාම ඉහළ පෞරුෂයක් සමාජයේ නිර්මාණය වුණානේ. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ කියන්නේ ආයේ ඊටාම ඉහළම පෞරුෂයනේ, සුපිරිම පෞරුෂයනේ. ඒකින් ඒ පෞරුෂය තුළ හිම පුද්ගලයාට කිසිම ආකාරයක හානියකුත් දුකකුත් ප්‍රශ්නකුත් නැහැ. හිම පෞරුෂයෙන් බාහිරට කිසිම අහිතකර බලපෑමක් ඇත්තේ නැහැ. ඒකනේ අපි සුපිරි පෞරුෂය කියලා කියන්නේ. ඉහළම පෞරුෂය කියලා කියන්නේ. එතකොට එවැනි පෞරුෂ එකකට සීමා වුනේත් නැහෙනි. කිසිපුර 6 වෙනි සියවස වෙනකොට බුදුවරු එක්කෙනෙක් නෙමෙයි නේද?
බුදුරු දසදහස් ගණනක් හිටී බව කියනවා. මේ සත්‍ය අවබෝධය ලැබලා ඔය විදිහේ පෞරුෂ නිර්මාණය කරගත්ත එනි පෞරුෂ දසදහස් ගණනක් සිටියා කියනවා. එතකොට දැන් වර්තමානයේ මම කියන්නේ නැහැ කියලා. නමුත් වර්තමානයේ තිනකොට අපි හොඳට නිරීක්ෂණය කරලා බැලුවොත් ඉවැනි පෞරුෂ ගොඩක් අඩුයි කියලා අපිට අවංකව පිළිගන්න වෙනවානේ. නූතනින් තිනකොට එහෙනම් අපිට වර්තමානයේ මොකද්ද මේ ගැටලුව කියලා අපිට නැවත හිතන්න වෙනවානේ. මොකක් හරි මට හිතෙනවා දැනුම පැත්තට මානවය වැඩියෙන් දැනුම සහ සුඛෝපභෝගීත්වයේ පැත්තට හැරිලා තියෙනවා. ඒ හැරෙන්න හැරෙන්න මේ ගැටලු එනවා. සුඛෝපභෝගීත්වයේ පැත්තට හැරිලා අපි ඔබට කියන්නේ කාම තණ්හාව කියලා දහමට අනුව පාවිච්චි කරන ගැඹුරු වචනේ එක. සුඛෝපභෝගීත්වයට නැඹුරු වීම. එතන අපි කියන්නේ කාම තණ්හාවට නැඹුරු වීම. ඒක පැත්තකින් ඒක අනිත් පැත්තෙන් ප්‍රඥාව දියුණු නොකිරීම. එතකොට මේ නූතන මානවය මොනවද දියුණු කරගෙන තියෙන්නේ? කාම තණ්හාවට අදාළ දැනුම යා වර්ධනය කරන්නේ. දැනුම ඔය නූතන මානවයගේ සිලබස් බලන්නකො. නූතන මානවයගේ ඔය පාඨමාල මම ඔය පහුගිය දවසක විවේකීව ඉන්න වෙලාවක මේ වර්තමාන නූතන මානවයන්ගේ මේ පාඨමාලා ගැන හිතුවා. තියෙන සිලබස් එයා මොනවද මේ හදාගෙන තියෙන පාඨමාලා කියලා. ඇත්තටම ඒවා හරිම කනගාටුයි. ඔක්කොම තියෙන්නේ වැඩිපුර කාමයේ භුක්ති විඳින්නේ කෙසේද කියන ඒක ඉලක්ක කරගත්ත පාඨමාලා ඔක්කොම තියෙන්නේ. එහෙම නැති පාඨමාලා බොහොම අඩුවෙන් තියෙන්නේ. ප්‍රඥාව දියුණු කරන පැත්තට නෙමෙයි තියෙන්නේ. මේ පාඨමාලා එකකවත් ප්‍රඥාව දියුණු කිරීමක් පේන්නේ නැහැ. මේක මම මේ කියනවට පිළිගන්න එපා. ඔයත් කල්පනා කරලා හොඳට වැටෙන්න පුළුවන් මම මේ කියන කාරණේ ඔස්සේ ওই පාඨමාලා පිළිබඳව ටිකක් විමසලා බලන්න. ඒක පාඨමාලාවකවත් නෑ ප්‍රඥාව දිනු කිරීමක් ගැන. ඔක්කොම දැනුම. දැනුම මොකටද? ඒ දැනුම ඉලක්ක වෙලා තියෙන්නේ කෙලින්ම තමන්ගේ සුඛ විහරණයට, තමන්ගේ පැවැත්මට, කාමභෝගීත්වයට ඉලක්ක වෙලා තියෙනවා. එතකොට මේ දැනුම වර්ධනය වෙන්න වෙන්න පුද්ගල පෞරුෂයේ ඇති වෙන දෝෂයේ තමයි කාම තණ්හා වැඩි වෙනවා. ප්‍රඥාව අඩු වෙනෝනේ. පඤ්ඤාය දුබ්බලීකරණං කියලා කියන්නේ කාමච්ඡන්දේ, ව්‍යාපාදේ මේ නීවරණ ගැන කියනකොට, සංයෝජන ගැන කියනකොට අපේ ධර්ම පැහැදිලිවම කියනෝනේ පඤ්ඤාය දුබ්බලීකරණං කියලා. එතකොට නූතන මානවයාගේ ප්‍රඥාව දුර්වලයි. එයාට දැනුම වැඩි. දැනුම ඉලක්ක වෙලා තියෙන්නේ හැමතිස්සෙම දැනුම. මේක අපි හොඳට මතක තියාගන්න ඕන. දැනුම knowledge. දැනුම ඉලක්ක වෙලා තියෙන්නේම කාම භෝගීත්වයට. ප්‍රඥාව ඉලක්ක වෙලා තියෙන්නේ නිවීමට, සැනසීමට. ඒකයි බුදුදහමේ ප්‍රඥාව වර්ධනය කිරීමක් ගැන කතා කරන්නේ. දැනුම වර්ධනය කිරීමක් ගැන කතා කරන්නේ. දැනුමයි ප්‍රඥාවයි අතර වෙනස ඔබ දන්නවා. ඉතින් මෙන්න මේ ගැටලුව, මේ අර්බුදය निराකරණය කිරීම තමයි දුක්ඛ නිරෝධ. දුක්ඛ නිරෝධ. ඒකයි බුදුහාමුදුරන්ගේ දහම අවිද්‍යා තණ්හා දෙක ඉලක්ක කරලා තියෙන්නේ. අවිද්‍යා තණ්හා දෙක දුරු කිරීම මේ කරන්නේ. අපේ පෞරුෂයේ තියෙන ප්‍රධාන ගැටලු දෙක. ඒ දෙකෙන් තමයි මේ දුක් චක්‍රය නිර්මාණය කරන්නේ. දුක් චක්‍රය නිර්මාණය කරන්නේ ඒවට ඉතින් අපේ භාෂාවෙන් කියන්නේ සංස්කාර කියලා. සංස්කාර කියලා. එහෙම නැත්නම් ප්‍රපංච සංස්කාර වගේ වචන තමයි පාවිච්චි වෙන්නේ. ඒ අභ්‍යන්තරයේ නිර්මාණය වෙන වැරදි, කියන්නේ වැරදි සර්කිට්, මෙන්ටල් සර්කිට්ස් කියලා අපිට ඒවට කියන්න පුළුවන්. මේ සර්කිට් කියන වචනේ සාමාන්‍යයෙන් භාවිතා කරන්නේ භෞතික පැත්තට. නමුත් අපිට ඕක පාවිච්චි කරන්න පුළුවන් මෙන්ටල් සර්කිට්ස් කියලා. මේ අවිද්‍යා තණ්හා දෙකෙන් හැදෙන ප්‍රපංච සහ සංකාර. ඉතින් ඒවා තමයි මේ සක්‍රිය වෙන්නේ. ඒවා ක්‍රියාත්මක වෙනවා. ක්‍රියාත්මක වෙනකොටම ඒ ප්‍රපංච, ඒ සංකාර ඇති කරගත්ත පුද්ගලයා දුකටපත් වෙනවා.
ඒක මදුපිණ්ඩික දේශනාවේදීම කිව්වේ පපංචේති කියලා. ඊට පස්සේ කියනවා තතෝ නිදානං පුරිසං පපංච සංඥා සංකා සමුදාචරಂತಿ කියලා. එතන ඉඳලා ඒ වැරදි ප්‍රපංචයේ සංස්කාරයේ භාජන වෙනවා ඒ පුද්ගලයා, ඒ පෞරුෂය. ඒකෙන් දුක් විඳින. නිකන් මේ වසක් විසක් නිර්මාණය කරගෙන පානය කරනවා වගේ වැඩක්. ඒ වගේ දෙයක්. තියුණු ආයුධයක් හදාගෙන ඒක තමන්ගේ ශරීරේ ඇන ගන්නවා වගේ වැඩක්. මේකෙන් සිද්ධ වෙන දේ. ඉතින් ඔය ගැටලුව නිරවුල් කරන්න තමයි බුදුරජාණන් වහන්සේ මේ පෞරුෂය වෙනස් කිරීමේ මේ වැඩපිළිවෙල මැද මාවත මජ්ක්‍ධිමා පටිපදාව සකස් කරන්නේ. එතෙන්දී පෞරුෂය හොඳට විශ්ලේෂණය කරලා චර්යාත්මක චිත්තාවේගිය සහ බුද්ධිමය කියන අංශ තුනට වෙන් කරලා මේ අංශ තුනේ වෙනස ගොඩනගන්න උන්වහන්සේ වැඩපිළිවෙලක් නිර්මාණය කළා. ඒ වැඩපිළිවෙල තමයි අපි මධ්‍යම ප්‍රතිපදාව මැද මාවත කියලා කියන්නේ. ඉතින් කමඨහන් කියලා කියන්නේ ඒ ඒ ඒ පෞරුෂ වෙනස සඳහා බුදුරජාණන් වහන්සේ විසින් නිර්මාණය කරන ලද ක්‍රියාකාරක. මේ ක්‍රියාකාරක අංග 8ක් හැටියට තියෙන්නේ. ඒකේ මුලට අරන් තියෙන්නේ හරි දැක්ම සම්මාදිට්ඨි කියලා අපි ඒකට කියන්නේ. ඉතින් සම්මාදිට්ඨි කියන්නේ මොකද්ද? හොඳට බලන්න. ඒක සම්මාදිට්ඨි නැවත බුදුරජාණන් වහන්සේ විස්තර කරනවා. කතමාච බික්කවේ සම්මාදිට්ඨි. මෙතන සම්මාදිට්ඨි කියන එකෙන් මම අදහස් කරන්නේ මොකද්ද කියලා? අර අර්බුදය දැකීමමයි. නේ? දුක්ඛේ ඥානං, දුක්ඛ සමුදය ඥානං, දුක්ඛ නිරෝධේ ඥානං, දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාය ඥානං කියලානේ. සම්මාදිට්ඨි විස්තර කරන්නේ. එතකොට අර අර්බුදය දැකීමම දුක්ඛේ ඥානං නේ. මේ මෙතන අපේ පෞරුෂයේ මේ අවිද්‍යා තණ්හා දෙක තියෙන නිසා ඒ දෙකින් අපිම දුක් විඳින හැටි සහ ඒකින් අපි කරන ක්‍රියාකාරකම් මානවයා කරන ක්‍රියාකාරකම් බාහිරට බලපාලා බාහිරින් පෙරලා අහිතකර ප්‍රතිචාර ලැබෙන ආකාරය ඒකින් පීඩාවට පත්ලා ආපෝ බාහිරට අහිතකර ප්‍රතිචාර දක්වමින් මේ චක්‍රය දුක් චක්‍රය හැදෙන එක ඒක ගැඹුරින් දැකීමනේ දුක්ඛේ ඥානං කියන්නේ. ඒකනේ. ඉතින් ඒකට හේතු දකින එකනේ අවිද්‍යා තණ්හා දෙකනේ හේතු වෙන දෙයක් නෙමෙයි. ඒක දැකීමනේ දුක්ඛ සමුදය ඥානං කියන්නේ. ඊළඟට මේ හේතුවයි ඵලයයි අතර අන්තර් සම්බන්ධතාවය දැකලා මේ ඵලය ඉවත් කරන්න පුළුවන් මේ හේතුව ඉවත් කිරීමෙන් කියන අවබෝධයට ඇවිල්ලා හේතු ඉවත් කිරීමනේ හේතු ඉවත් කළ යුතුයි කියන අවබෝධයට පැමිණීමනේ දුක්ඛ නිරෝධේ ඥානං කියලා කියන්නේ. ඊට පස්සේ ඒ හේතු ඉවත් කිරීමේ වැඩපිළිවෙල අවබෝධ කර ගැනීමනේ දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාය ඥානං කියන්නේ නේ. එතකොට බලන්න සම්මාදිට්ඨි කියලා කියන්නේ ඔන්න ඔය කාරණේ. ඉතින් අපි කමඨහන් වලදී ඔය වෙනස තමයි ඔය වෙනසට අදාළ මේ වෙනස ඇති කරගන්න අදාළ වෙන ක්‍රියාකාරකම් ගැන තමයි අපේ කතාබහ. මෙතෙන්දී ප්‍රාග්ම වැදගත් වෙනවා මේ පුද්ගලයාගේ අවබෝධය නැත්නම් ප්‍රඥා ශික්ෂාවට අදාළ කමඨහන් ගොඩාක්ම වැදගත් වෙනවා. හුඟක් අය හිතනවා මේ ප්‍රඥා ශික්ෂාවට අදාළ කමඨහන් කිව්වම සාමාන්‍යයෙන් මේ බණ අහන එක දහම් පොතපත කියවන එක හරහා මේ ප්‍රඥාව වැඩෙනවා කියලා. ඇත්තනම ප්‍රඥාව වැඩා ගන්න එක ඕමනයි. නමුත් බණ ඇහුවට දහම් පොතපත කියවුවට එපමණකින් වෙන්නේ නැහැ ඒක. ඒක අවශ්‍යයි. නමුත් එපමණකින් වෙන්නේ නැහැ. ඊට වඩා ඒකයි උද්දේජනාංශේ මේ සුතමය කොටස ළඟට චින්තාමය කොටසක් පෙන්වන්නේ. ඔය යෝනිසෝච මනසිකාරෝ කියලා අපි ඒක නුවණින් කල්පනා කරන්න ඕනේ. සංසුන්ව තැම්පත්ව ඉඳගෙන මේ ප්‍රශ්න ගැටළු දුක් අර්බුදාරවුල් ආපුවම ඒක ඒවයින් කම්පා වෙලා කලබල වෙලා කවදාවත් මේ ප්‍රශ්නවල යථා ස්වභාවය තේරුම් ගන්න බෑ. හැමතිස්සෙම සමතය අවශ්‍යයි. දැන්
සමත කියන්නේ ඔන්නෝය සංසුන් වීම. ප්‍රශ්නයක් ගැටලුවක් අර්බුදයක් ආරවුලක් පීඩාවක් ආවම ඒ මොහොතේ සංසුන් වීමටයි සමත කියන්නේ. ඒ මොහොතේ සංසුන් වීම. මොකටද සමතේ? විපස්සනාවට යන්න. ඒ කියන්නේ ඒ මොහොතේ සංසුන් වෙලා අපි ගැඹුරින් විමසලා බලන්න ඕනේ ඒක. මොකද්ද මේ ගැටලුව? මොකද්ද මේ අර්බුදේ? මේක ස්වභාවික දෙයක්ද? නැත්නම් අපේ අවිද්‍යාව තණ්හා දෙක විසින් නිර්මිත දෙයක්ද? ආදි වශයෙන් ගැඹුරින් විමසන්න කිව්වේ ඒකනේ අර පරිඤ්ඤයන් කිව්වේ. ඉතින් ඕක කරන්න බෑ මේ ඇවිස්සීලා කලබල වෙලා රණ්ඩු කරගෙන ගහමරා ගන්න මේ කලකෝලාහලයේ ඇතුලේ ඕක කරන්න බෑ. ඒකයි සමත වෙන්න ඕන කියලා කියන්නේ. ඒ මොහොතේ සමත වෙන්න ඕන. ඒ මොහොතේ සමත වුණොත් සමතේට ගියොත් එතන දොර ඇරෙනවා විපස්සනාවට. ප්‍රශ්නේ විසඳෙන්නේ නැහැ හැබැයි සමතේන් කවදාවත්. සමතේන් වෙනවා ප්‍රශ්නේ දිග්ගැස්සෙන්නේ නැතර වෙනවා. සමත වුණ ගමන්. ඒක එකක්. මේ සමතේ තියෙන වාසිය. අපි සමත භාවනා කියලා කතා කරන කාරණේ අපි කොච්චර දුරට තේරුම් අරන් ඉන්නවද දන්නේ. යම් මොහොතක ප්‍රශ්නයක් ගැටලුවක් අර්බුදයක් ආරවුලක් ඇති වුණු වෙලාවේ සමත වුණොත් ඒ ප්‍රශ්නේ අර්බුදය ආරවුල දිග්ගැහෙන එක වළකිනවා. ඒක පැත්තක්. අනිත් පැත්තෙන් ඒ ප්‍රශ්නෙට විසඳුම ලබා ගැනීමට අදාළ විදර්ශනාවට දොර ඇරෙනවා. සමත වුණ ගමන්. මේක අපි නිදර්ශනයකින් කතා කරොත් අපි හිතමු පුද්ගල පෞරුෂ දෙකක් ගැටෙනවා කියලා. පුද්ගලයෝ දෙන්නේ එක්ක වචනයෙන් එහෙම නැත්නම් ක්‍රියාකාරකම් වලින් ගැටෙනවා. එතකොට මේ ගැටුම දිගටම යනවා නම් මේක ඇතුලේ උත්තර නැහැනේ. ගැටුමනේ යන්නේ දිගටම. හැබැයි කවුරු හරි එක්කෙනෙක් හරි සමත වුණොත් ටික වෙලාවකට ටික දවසකට හරි මේ ගැටුමෙන් ඉවත් වුණොත් එක්කෝ එහෙම නැත්නම් ගැටුම ටිකක් ඉවසා දරාගෙන වැරදි ප්‍රතිචාර නොදක්වා හිටියොත් ඔය සමත කියන්නේ ඔන්න ඔය වගේ තත්ත්වයක්. සමත වෙනවා කියන්නේ එක්කෝ ඒ පිටුම්කාරී වටපිටාවෙන් මග හැරලා ඉන්නවා. එහෙම නැත්නම් අහිතකර ප්‍රතිචාර දක්වන්නේ නැතුව ඉවසා දරාගෙන ඉන්න. එහෙම දෙයක් අපි මේ සමත කියන්නේ බුදුදහමට අනුව. දැන් මග හැරලා ඉන්න පුද්ගලයා අර ගැටුම දිග්ගස්සන්නේ නැහැනේ. එයා මග හැරලා ඉන්නේ පරිවජ්ජන. සබ්බාස සූත්‍රයේදී කිව්වේ මේක දිග්ගස්සන්නේ නැහැ. ඒ වගේම ඉවසා දරාගෙන ඉන්න පුද්ගලයාත් මේක දිග්ගස්සන්නේ නැහැ ඇත්තට. ඒ කියන්නේ සමත. එයාගේ පැත්තෙන් සමත වෙලා ඉන්නේ. එතකොට එහෙම පුද්ගලයාට පුළුවන්කම තියෙනවා මේක ගැන ගැඹුරින් හිතන්. හිතුවම අවබෝධ වෙනවා මේකේ සමස්ත ක්‍රියාකාරකම්. අවබෝධ වෙලා එයාට පුළුවන්කම තියෙනවා නිරෝධයට යන්න. ඒ ගැඹුරු අධ්‍යයනයට තමයි අපි විපස්සනා කියන්නේ. දැන් අපි සිද්ධාර්ථ චරිතය ගත්තොත් සිද්ධාර්ථ රජමාලිගාවේ හිටියනම් කවදාවත් සිද්ධාර්ථ බුදු වෙන්නේ නැහැ. හෙයි. ඒ ගැටුමේ ඉන්නේ යා. ගැටුමේ ඉන්නේ. එතකොට සිද්ධාර්ථ සමතයට ගියා. ඒ කියන්නේ සමස්ත ගැටුම తాවකාලිකව අත්හිටවන්න පුළුවන්කමක් නැහැ. එවැනි අවස්ථාවකදී තමයි පරිවජ්ජනා නිර්දේශ වෙලා තියෙන්නේ. සිද්ධාර්ථ තෝරගත්තේ පරිවජ්ජනා. අදිවාසනා නෙමෙයි. පරිවජ්ජනා තෝරගත්ත මග හැරලා යන්න තීරණය කරා. තීරණය කරලා ඒ ගැටුම්කාරී වාතාවරණයෙන් යාව අයින් වෙලා ගියා. අයින් වෙලා ගියාම සිද්ධාර්ථ ඒ කියන්නේ සමතේට ගියාය. දැන් එයා වශයෙන් ගත්තම සංසුන්. හැබැයි අර ගැටලුකාරී සමාජ වාතාවරණයේ කේමම තියෙනවා. නොත්‍යායකින් ඒ වගකීම් මේවයින් අයින් වුණා. සමතේ තියෙන ටිකක් යඹුරු කාරණා වගේක්. සමතේට ගියයින් පස්සේ සමත වෙන්නේ ඒකේ කොටස්කාරය හැටියට ඉන්නකින් අයින් වෙන එක. සමතේ ප්‍රධාන ලක්ෂණය. අර්බුදේ ගැටලුවේ කොටස්කරුවා නැත්නම් ඒකේ වගකීම් යුක්තා.
ඒකෙන් මිදීම තමයි. දැන් අපි දන්නවා මේ පබ්බජ්ජාව, පබ්බජ්ජාව ගැන අපි කතා කරා. සූත්‍ර සාකච්ඡාවක් අපි මේ දවස්වල කරගෙන යනවානේ. චූලහත්තිපදෝපම සූත්‍රයේ. ඒකදී මම ওই පබ්බජ්ජාව ගැන කතා කරන්නේ. පබ්බජ්ජාව කියන්නේ ඇත්තටම සමතයක්. අර වැඩ රාජකාරී යුතුයකම් වගකීම් වලින් නිදහස් වෙනවා. ඉවත් වෙනවා. එතකොට එතන තියෙන්නේ සමතයක්. සිද්ධාර්ථ අයින් වුණා. අයින් වෙලා දැන් එයාට ටිකක් විදර්ශනාවට දොර ඇරෙනවා එයාට. මට සංසුන්ව විවේකීව කල්පනා කරන්න පුළුවන් මොකද්ද මේ වෙන්නේ? මොකද්ද මෙතන වෙන්නේ? මෙහෙම මෙහෙම දුක් චක්‍රයක් යන්නේ ඇයි කියලා. ඉතින් යනවා සිද්ධාර්ථට මේක. හැබෑවටම සංසුන් වුණ අවස්ථාවේ එයාට මේක අවබෝධ වුණානේ. හැබෑවටම සංසුන් වුණා කියන්නේ අවුරුදු 6කට විතර පස්සේ. එතකනොත් හිටියා නොසන්සුන් වැඩ පිළිවෙලක ශ්‍රමණවරුන්ගේ වැඩ පිළිවෙලට ගිහිල්ලා. එතනෙනොත් අයින් වුණාම තමයි සිද්ධාර්ථ සංසුන් වුණේ. හොඳට කල්පනා කරලා බලන්න. ශ්‍රමණවරුන්ගේ අත්ත කියලා මතාම යෝගේනොත් අයින් වුණාම තමයි. කාමසුකල්ලිකානෝ යෝගයෙන් මුලින් අයින් වුණා. අයින් වෙලා ගියේ අත්ත කියලා මතාන යෝග වැඩ පිළිවෙලටනේ. එතනත් සංසුන් නැහැ. බැලු බැලමට අපි හිතාගෙන ඉන්නේ කැලෑවල වනාන්තරවල ඉඳගෙන ඉන්න අය සංසුන් කියලා. ඒවට ගිහිල්ලා බලන්න ඕන සංසුන්ද කියලා. නෑ, ඒවයි තවත් නොසංසුන් වැඩ පිළිවෙලක් කියන්නේ. එහෙනම් අත්ත කියලා මතාන යෝගයෙන් සිද්ධාර්ථ අයින් වුණා. අයින් වුණාම තමයි සිද්ධාර්ථ හැබෑවටම සමතේට ගියේ. සංසුන් වුණේ. ඒ සංසුන් වුණ වෙලාවේ තමයි සිද්ධාර්ථට මේක අවබෝධ කරගන්න, වටහා ගන්න, තේරුම් ගන්න පුළුවන් වුණේ. නේ? එතකොට දැක්ක මේක ප්‍රශ්නේ. මුලින්ම දැක්කා තමන්ගේ පෞරුෂයේ තමයි ගැටලුව තියෙන්නේ. බාහිර සමාජයේ නෙවෙයි කියලා. තමන්ගේ අවිද්‍යාව දන්නා ටික දැක්ක සිද්ධාර්ථ. එතකන් එයා ඒක දැක්කේ නැහැ. සමත වෙනකන් ඒක දැක්කේ නැහැ. ඊට පස්සේ දැක්කා. දැකලා ඒක අයින් කරගත්. ඒ කියන්නේ දුක්ඛේ ඥානයයි දුක්ඛ සමුදය ඥානයයි දෙක සිද්ධාර්ථ තුල ඇති වුණා. දුක්ඛේ ඥානය වෙනකොට තිබ්බා කියලා හිතමු. ඒක තිබ්බ නිසානේ ආවේ. හැබැයි දුක්ඛ සමුදය ඥානය ඇති වුණේ අත්ත කියලා මතාන යෝගයෙන් තයින් වුණෙන් පස්සේ. මේකට හේතුව මේක නේද? මගේම අභ්‍යන්තරයේ තියෙන අවිද්‍යාව දන්නා දෙක නේද? මේ මම දුක් විඳින ප්‍රශ්නේ කියලා. ඒක දකින්නේ නැහැ ලේසියෙන් අපි. මනුෂ්‍යෝ ඒක දකින්නේ නැහැ ලේසියෙන්. අපි හැමතිස්සෙම අර බාහිරට චෝදනාව දාගෙන ඉන්නේ. ඒවට අපි බාහිරට චෝදනා කිරීමට අදාළ තර්ක විතර්කත් අපි හොඳටම නිර්මාණය කරගෙන තියෙනවා. හොඳටම නිර්මාණය කරගෙන බාහිරට චෝදනාව දාගෙන තියෙනවා. ඔය අර්බුදේ අපේ සිංහල සමාජය තුළ හරි හරි අපූර්ව මේ නිදර්ශනයකින් ඕක කියලා තියෙනවා. අර එක එක මිනිස්සෙක් හැදුවලු මේ වළං හදන පුද්ගලෙ වැරදි විදිහට, ඉතින් මේකේ ප්‍රමිතිය නැතුව වළඳක් හදලා ඒක මේ රජතුමාට ඉදිරිපත් කරපුවාම රජතුමා ඉතින් වළං හදන්නට කිව්වලු, ඔයා මේක වැරදියට හදලා තියෙන, මේක හරි ප්‍රමිතියට හදලා නැහැනේ, මේක ඔයාගේ වැරද්ද කියලා. ඉතින් යා කිසිවක් පිළිගන්නේතුළු මේ වළඳ භාජනයේ වැරදියට ඇදේට හැදුන එක තමන්ගේ වැරද්දක් කියලා. ඉතින් ඊට පස්සේ අජුරු එවල, ඇයි මෙහෙම වැරද්දක් නෙමෙයි කියන්නේ, ඔයා නෙමෙයි වළඳ හැදු. වළඳ හැදුවා. ඉතින් ඔයා නෑ නෑ මේක මගේ වැරද්දක් නෙමෙයි, මං වළං හදන වෙලාවේ මෙතනින් කාන්තාවක් ගියා. ඒතර එයා එතනින් ගිය නිසා මගේ මේ වළඳ හැදීම එයා දිහා මං බැලුව නිසා ඒක ඇද වුණා. දැන් එතකොට මෙයාගේ නෙමෙයි වැරද්ද. ඊට පස්සේ මේ කාන්තාව ගෙන්න ලැබුවල, මොකටද නිතර මේ වළං හදන එක්කන වළං හදන තැනින් එහාට මෙහාට ගියේ ඔයා? තියා තමයි මේ වැරද්ද කරලා දෙන්නේ. තියා කිව්වල නෑ නෑ මගේ වැරද්දක් නෑ, මගේ මේ රත්තරන් බඩු ටික මම යම් කෙනෙකුට දීලා තියුණා. ඉතින් ඒක එයා පහු දෙනවයි කිව්ව වෙලාවට දුන්නේ නැහැ. ඒ නිසා මම ඒක බේරගන්න නිතර මෙතනින් එහාට මෙහාට ගියා කියලා.
ඒකයි කියලා. ඉතින් ඊට පස්සේ ඔහොමම ඔහුගේ දිග කතන්දර වැලක් තියෙනවා. වලන් හදපු මනුස්සයා ගේ එයාගේ වලඳේ කට ඇදුණේ එක ගැන අන් අයට හැමෝම තමන්ගේ ප්‍රශ්නය තමන්ගේ අභ්‍යන්තර ගැටලුවේ දකින් නැතුව හැමතිස්සේම පෞරුෂයේ දෝෂය පිටට බාහිරයට යොමු කරන මේ ලක්ෂණේ හරි අපූරු කතාවකින් මේ මම හිතන්නේ මේක ගැඹුරු දාර්ශනික අවබෝධයක් තිබිච්ච කෙනෙක්ගේ නිර්මාණයක් කියලා මම දකින්නේ මේක. අපේ සිංහල සාහිත්‍යය තුල තියෙන කතාවක් මේ. ඔන්න ඔය විදිහට මේක සමත වෙනකන් අභ්‍යන්තරේ මේ ඇතුළත තියෙන අවිද්‍යා තණ්හා දෙක අපි දකින්නේ. ඒකයි බුදුහාමුදුරුවෝ මේ සමතය යෝජනා කරලා තියෙන්නේ. සමතෝච විපස්සනාචකය. මුගක් අය සමතය කියන එකත් වරද්දගෙන තියෙනවා. වර්තමානයේ සමහරට සමතය කියන එක අර බුද්ධ පූර්ව යුගයේ ශ්‍රමණවරු අනුගමනය කරපු වැඩපිළිවෙල තමයි සමහරු සමතේ හැටියට බුදුදහමේ උගන්වන්නේ. ඉතින් එතකොට ඒ සමතයෙන් වැඩක් නැහැ. නමුත් බුදුහාමුදුර සමත කියන එකෙන් අදහස් කරේ ගැටලුවක් අර්බුදයක් ආරවුලක් ඇති වුණු වෙලාවේ ඊට අදාළ පාර්ශව අඩුම ගානේ තමන් පුළුවන් නම් ඒකින් මගහැරලා පැත්තකට වෙලා ඉවත් වෙලා ඉවත් වීම මගහැරීම පැත්තකට වීම. එතකොට ඒකේ අර්බුදයේ දිග්ගැස්සෙන එක නතර වෙනවා. එහෙම නැත්නම් ඒක දිග්ගැස්සෙන ක්‍රියාවලියට සම්බන්ධ නැමී ඉවසා දරාගෙන සිටීම. හැබැයි මේ ඉවසා දරාගෙන සිටීම මගහැරීම ඇතුලේ නැත්නම් සමතේට පත්වීම ඇතුලේ දිගටම සමතයෙන් හිටියට ප්‍රශ්නෙට උත්තරයක් එන්නේ නැහැ. ඒක නිසා සමතය ඇති කරගත්ත වහම විදර්ශනාවට යනවා. විදර්ශනාවට යනවා කියලා කියන්නේ මේ ප්‍රශ්නයේ ගැටළු අර්බුදයේ ආරවුල මේ දුක්ඛය ඇතිවන්නේ කෙසේද ඇති වුනේ කෙසේද ඒකට හේතු කාරණා කවරේද කියලා ගැඹුරින් අධ්‍යයනය කිරීම. ගැඹුරින් අධ්‍යයනය පරිඥා ඇති කර ගැනීම. ඒකයි අර දුක්ඛම් පරිඥේයම් කියන්නේ. ඉතින් එතකොට පුද්ගලයාට පුළුවන්කම ඇති වෙනවා මේක ගැඹුරින් තේරුම් ගන්න හදාරන්න අවබෝධ මේක සුලමුල තේරෙන්න පටන් ගන්න. කොහෙද මේකේ හේතුව තියෙන්නේ? අභ්‍යන්තරයේද බාහිරයේ? දැන් සමහර වෙලට අභ්‍යන්තරේ නොයන්නත් පුළුවන්. අවිද්‍යාව දන්නා දෙක නෙමෙයි සමහර වෙලාවට බාහිර හේතුවක් වෙන්න පුළුවන්. හරි, බාහිර හේතුවක් නම් කොහොමද අපි මේ බාහිර හේතුවත් එක්ක ගනුදෙනුව කරන්නේ? කටයුතු කරන්නේ කියන එක පිළිබඳව ප්‍රඥාව ඇති වෙන්න ඕන පුද්ගලයාගේ අභ්‍යන්තරේ. ඒකට අපි විදර්ශනා ප්‍රඥාව කියලා කියනවා. දැන් මෙතන හේතුව තියෙන්නේ බාහිර නේ. මම අර කිව්වේ සුදුරජනන් වහන්සේ සමහර කාරණාවලට අපිට නිදර්ශන හැටියට දීලා තියෙන සතුන්ගේ චර්යා කියලා. සතුන් හරියට ප්‍රඥාවන්තව කටයුතු කරනවා. අර කියන බාහිර සාධකේ පාරිසරික සාධකයේ නරකතට හැරුණම එයා මොකද කරන්නේ? එයාට ඒ බාහිර කාරණේ සීත ඍතුව වෙනස් කරන්න බෑ එයා. එයා ඒ ප්‍රදේශයේ මගහැරලා වෙනත් ප්‍රදේශයකට යනවා. ගිහිල්ලා ඒක තමයි එතන විදර්ශනාව සහ විදර්ශනාවෙන් ගත්ත ක්‍රියාමාර්ගය වෙන්නේ. එහෙම නැත්නම් ඒකෙම ඉඳලා මැරිලා යන්න පුළුවන් ඒ සීතලට හසු වෙලා. ඊට පස්සේ පැවැත්මක් නැහැ එතන. නමුත් එයා වෙනත් ප්‍රදේශයකට ගිහිල්ලා පූර්වට කූඩු හදලා විතරක් දාලා පැටවුනොත් බිහි කරගෙන ආපහු මේ අර ප්‍රදේශයේ තත්ත්වය වෙනස් වුණාම ආපහු එනවා. මෙතන තියෙන අර සබ්බාසව සූත්‍රයේ කියන පරිවර්ජන. පරිවර්ජන. එතකොට එතන අර සමතයකට ගිය නිසානේ මේ අරුබුදේ හරියට තේරුම් අරගෙන මගහැරලා කටයුතු කරේ. එහෙම නැත්නම් අදිවාසන ඉවසගෙන කටයුතු කරේ. එතෙන්දී අපිට මේ විදර්ශනාවට දොර ඇරෙනවා. සමත වුණ ගමන් සමතය ඇතුලේ තමයි මේ ගැඹුරු හැදෑරීමට අපි යන්නේ. සමත නොවේ මේක කරන්න බෑ. ඒකයි තියෙන්නේ. ඉතින් මම ඔය අද අපි කතා කර කාරණේ
මොකද්ද මේ කමටහන් වලින් කරන්නේ? බුදුරජාණන් වහන්සේ මේ පෞරුෂයේ වෙනස් කිරීමක් කරන්නේ. චර්යාත්මකාංශයේ අපි අද විශේෂයෙන් කතා කරේ. චිත්තාවේගයේ අංශයත් ඒත් එහෙමයි. හැඟීම් ඇවිස්සෙනවා අපේ. ඇවිස්සෙනවානේ. පරිඋත්ථාන කියලා ඔකට කියන්නේ ධර්මයේ බොහෝ වෙලාවට සිංහලෙන් අපි කියන්නේ හැඟීම් ඇවිස්සෙනවා කියලා. ඔය හැඟීම් සංසුන් වෙලා තියෙන අවස්ථා තියෙන ඇවිස්සෙන වෙලාවල් තියෙන. ඉතින් හැඟීම් ඇවිස්සුනාම එතන ඉතින් දුක් චක්‍රය පටන්ගෙන තියෙන. පටන්ගෙන. එතකොට ඒ හැඟීම් සමත කරගන්න වෙනවා අපිට. සමත කරගන්න. සමත කරගත්තොත් ඒ හැඟීම් අපිට විදර්ශනාවට ගන්න පුළුවන්. දැන් චිත්තානුපස්සනාව බලන්න. චිත්තානුපස්සනාවේදී අපිට බුදුරජාණන් වහන්සේ නිර්දේශ කරන්නේ හැඟීම් චිත්ත කියන්නේ හැඟීම්නේ සරාගං චිත්තං නේ සදෝසං චිත්තං සමෝහං චිත්තං විචිත්තං චිත්තං ආදී වශයෙන් පෙන්නන ඒ හැඟීම්නේ විශේෂයෙන් සරාග සදෝස සමෝහ අවස්ථා කියන්නේ අවිසිච්ච අවස්ථා හැඟීම් අවිසිච්චලා නේද ඉතින් එතෙන්ද කියන්නේ අපිට අර සිහිය විමසුම් නොවන වීර්ය උපද්දගෙන මේ හැඟීම් ගැන ගැඹුරින් අධ්‍යයනය කරන්න. චිත්තානුපස්සනාවදී අපි කරන්නේ රාග හිත ඇති වුණු වෙලාවකනේ චිත්තානුපස්සනාව කරන්න කියලා තියෙන්නේ. ද්වේෂ හිත ඇති වුණු වෙලාවෙනේ. රාග සිතක් නැති වෙලාවක චිත්තානුපස්සනාව කරන්න බෑ. ද්වේෂ හිතක් නැති වෙලාවක චිත්තානුපස්සනාව කරන්නත් බෑ අදාළත් නැහැ. ඒ නිසා චිත්තානුපස්සනාව වඩන රාග හිත, ද්වේෂ හිත, මෝහ හිත අවශ්‍යයි. සංකීර්ත විචිත්ත හිත. එවැනි සිත් අවශ්‍යයි. ඉතින් ඉවලි සංසුන් වෙලා එවැනි සමත වෙලා බලනෝ මෙහෙම හිතක් ඇති වුණේ ඇයි? අන්න එතෙන්දි තමයි අපි හේතු දකින්නේ. රාග හිත අභ්‍යන්තර අර්බුදයක් කියලා ගත්තොත් දේශහිත මොහහිත ඇතුළත අර්බුදයක් කියලා ගත්තොත් ඒ අර්බුදේ ඇති වෙන්නේ හේතු මොනවාද? අපි ඒ හේතු දකින නේ. ඉතින් මේ හේතු දැකලා ඒ හේතු ඉවත් කරන ඒකනේ ඔය වැඩ පිළිවෙල. කමඨහන් කියන්නේ ඒවයි. හොඳයි. මම හිතනවා මම කතා බහ කළා සාකච්ඡා කළා ප්‍රමාණවත් කියලා. කාලය අපිට වැදගත්. වැඩිපුර අපේ දම් සභාවේ ඉන්න කල්යාණ මිත්‍රයන්ට අපි වැඩි අවස්ථාවක් ලබා දෙමු. අපි මේ කතා කරන කමටහන් ගැන අපි මේ කතා කරන්නේ. ඉතින් මොනවාද අපිට මේ සම්බන්ධයෙන් කතා බහ කරන්න යමක් තියෙනවා නම් ප්‍රශ්න ගැටළු වශයෙන් හෝ එහෙම නැත්නම් අපි මේ කමටහන් සාකච්ඡාවට ඔබට යමක් එකතු කරන්න තියෙනවා නම් ඒකටත් අවස්ථාව ගන්න පුළුවන්. හොඳයි. ඉතාමත්ම වැදගත් වටිනා ධර්මදේශන කෙරුවේ මම දන්නවා එක කාණ්ඩයක් ඉන්නවා මේ ලංකාවේ අලි මේ ගැටුම ගැන මේගොල්ලෝ විසඳුමක් හොයන්න බලනවා. ඒකට ඒගොල්ලෝ ඉඳාගෙන ඉන්නේ මේ දෙහි පැල කරලා ඒ ළමයි කැලේ අතරේ මීමැස්සෝ ඇති කරලා ඒ විදියට අතාව කොටු කරන්න පුළුවන් කියලා කැලේට. දැන් ස්වාමීන් වහන්සේ කියපු කාරණා ගැන ඉතලා බැලුවාම ඒක හරියන එකක් නැහැ. අර මේ අතාවට දෙමුණ ඉරකඩ ආපහු දෙන්නත් නම් මම දැන ඔය ගැටුම දිගටම යාවි. ඔව් නේද? මට තේරෙන්නේ මොකද සබදහමෙන් ඒ ධර්මතාවට සතෙකුට හෝ හැම දෙයකින්ම දැන් අපේ ඔය බුදුහාඳුරු පෙන්නන පටවියාපෝ තේජෝ ආයෝ ආකාශ විඥාන කියලා. දැන් මේ ආකාශ කියන ප්‍රශ්නේ ඉඩ ස්පේස් කියන එක හැම ධර්මතාවකටම මේ පොදු යා ඒකට ඒකේ පැවැත්මට අදාළ ස්පේස් එකක් ඉඩක් තියෙනවා. ඒක ඕනම භෞතික මං හිතන්නේ ඉලෙක්ට්‍රෝනයකට ප්‍රෝටෝනයකට නියුට්‍රෝනයකට ගිහිල්ලා බැලුවත් ඒකේ ක්‍රියාකාරීත්වයට අදාළ ස්පේස් එකක්
ඒ ස්පේස් එකක් ඇතුලේ තමයි ඒක ඇක්ටිව් වෙන්නේ, ක්‍රියාකාරී වෙන්නේ. ඒකට සතුන්ගේ මට්ටමට එනකොට මං හිතන්නේ ඒගොල්ලන්ට අදාළ සෑහෙන ලොකු ක්‍රියාකාරී මේ ඉඩක් අවශ්‍ය වෙනවා කියලා. ඉතින් අපි ඒ ඉඩ ඇහුරපු ගමන් මේක බ්ලාස්ට් වෙනවානේ. සාමාන්‍යයෙන් ඕනම එකක මං දකින්නේ ඒ ඒ ඒ දේ, ඒ භෞතික දේ හෝ ඒ සත්‍යයට අදාළ ඉඩ අහුරපු ගමන්ම එතන යම්කිසි පුපුරායෑමක් සිද්ධ වෙනවා. ඒක තේරුම් ගන්න පුළුවන් මං හිතන්නේ මනුස්සයට විතරයි කියලා. ඒ ඉඩ හරි ප්‍රමාණයට ඒ ඉඩ දීම තුල නැත්තම් මම හිතන්නේ ඔය ප්‍රශ්නේ කොහොම කරත් පුපුරායෑමක් සිද්ධ වෙනවා කියලා. ලොකු දාන ප්‍රමාණයකුත් මේකට වේදමක් දරන්න වෙනවා. මේ වලන්ට දෙයි දෙයි ඒ වගේ ගස් මේ හිතවන්නයි මීමස්සෝ ඇති කරන්න කැටේ අයිනේ දිගටම. මම මේ ස්වාමීන් වහන්සේගේ ධර්ම දේශනාව ඒ කටියට යවන්න ඕන. ඔව් ඇත්තටම මේ ඒගොල්ල තේරුම් ගන්න ඕන මේ කාරණේනේ. ඒ ඒගොල්ලන්ට අවශ්‍ය කරන අවකාශය පිළිබඳ කාරණේ එක පැත්තකින්, අනිත් පැත්තෙන් අර ඒ වනාන්තරවල ඒ සතුන්ට කන්න අවශ්‍ය දේ නැහැනේ. අපි තේක වනයකට ඇතුම් කොටු කරාට ඒ තේක අපි තේක හිටවල ඒවයි. ඉතින් ඒ තේක වනාන්තර ඒගොල්ලෝ මොනවද කන්නේ? ඒගොල්ලන්ට කන්න දෙයක් නැහැ. එහෙනම් අපිට එහෙනම් යුතුයකමක් තියෙන ඒගොල්ලන්ට අවශ්‍ය ආහාර වර්ග ඒ ශාක වර්ග ඒගොල්ලන්ගේ ප්‍රදේශයේ රෝපණය කරන්න වෙනවා නේ. ඒගොල්ලෝ කන ඒ වර්ග. ඉතින් ඒක නැතුව අපි කිසිම කෑමක් බීමක් නැති වන භූමියකට මේ ඒගොල්ලන්ව කොටු කරන්න යනවා. එහෙම දෙයක් නේ මේ අන්තිමට මිනිස්සු කරන්න යන. සුදු රාජ්‍යයක් ඇවිල්ලා කෙරුවේ මේ ඔක්කොම කැලේ කපලා ගෙම්පි තියලා අලි අලිත් වෙඩි තියලා මරලා මට හිතෙන්නේ නූතන අපි නූතන මනුස්සයට මේ අර්බුදේ තේරුම් ගන්න බැරි නැහැ. තේරුම් ගත්තොත් මේක මේ පරිසරයයි සතාසි උපාවයි අතර මේ ගැටුම අතර මේක ලංකාවේ සෑහෙන දුක්ඛයක්, සෑහෙන ප්‍රශ්නයක්, ගැටලුවක්, අර්බුදයක් හැටියට අපි දකිනවා. සමහර වෙලාවට මේ අර්බුදේ ඇති කරපු අය නෙමෙයි මේකෙන් දුක් විඳින්නේ. සමහර විට වින්දිතිය වෙලා තියෙන්නේ සමහර වෙලාවට ඒගොල්ලෝ නෙමෙයි. නමුත් අපිට එහෙම කියලා බෑ. අපි නෙමෙයි මේක කරේ කියලා එහෙම කියන සිරිතක් බුදුදහමේ නෑනේ. අපි හැමතිස්සෙම බලන්නේ මේකේ හේතුව ඇති වුණේ ඇයි කියලා. මම නෙමෙයි කරේ, මම නෙමෙයි වගේ කියන්න ඕන කියන අදහසක් බුදුදහමේ නෑ. බුදුදහමේ හැමතිස්සෙම ඇයි මේ ගැටලුව ආවේ, ඒකට පුද්ගලිකව නම් පුද්ගලිකව, සාමූහික නම් සාමූහිකව ගැටලුව තේරුම් අරගෙන අපි මේකට උත්තරේ හොයමු කියන අදහසේනේ අපි යන්නේ. ඒ අනුව බැලුවොත් ඔව් අපි දැනට නූතනේ ගන්න ක්‍රියාමාර්ග බලපුවාම මං හිතන්නේ ඒවයින් මේ ප්‍රශ්නේ විසඳන්න පුළුවන් කියලා. ඔය කියන අලි වැටවල් ගහලා යොම නොයෙක් දේවල්. ඉතින් ඒවට කරපු ආයෝජන ඇත්තටම අසාර්ථකයිනේ. දැන් අලි වැටවල් ගහපු පවා ඒක අසාර්ථකයි. අපව අලිමං කඩවල් විවෘත කරන්න වෙනවා අපිට නේද? සමහර වෙලාවට අපි හයිවේ එක නැත්නම් අපේ පාර මම හිතන්නේ එක්කෝ පාර හරහා තිබුණු අලිමං කඩ අවිවෘත කරන්න වෙනවා, එක්කෝ පාර උඩින් ගන්න වෙනවා. අලිමං කඩ එහෙම ස්වභාවිකව තියෙද්දි එක්කෝ පාර උඩින් ගන්න වෙනවා, එහෙම නැත්නම් පාර වහන්න වෙනවා අලියතුන් මාරු වෙන වෙලාවල් වල අලිමං කඩ අවිවෘත කරන්න වෙනවා. විවෘත කරොත් ඒගොල්ලන්ගේ ස්පේස් එක වැඩි වෙනවා, ඉඩ වැඩි වෙනවා. දැන් අපි අලිමං කඩ වහලා තියෙන්නේ, ඒක හරහා අපේ පාර අපි දාගෙන තියෙනවා. උගන්දිනේ දියුණු වෙන්න ඒගොල්ලෝ කැලේ කපාගෙන කැලේ අස් කරගෙන බෝගවන් හදනවා. මේක ඇත්තටම නොදියුණු තත්ත්වයක්. ඒ කියන්නේ මානවයාගේ පැත්තේ සෑහෙන මේ නොදියුණු තත්ත්වයක් මම දකින්නේ. ඒගොල්ලෝ හිතන් ඉන්නේ
ඒගොල්ලෝ මේ උඩින් යටින් අනේක හයිවේ දාගෙන අනේක මේ ග්ලෝබ් එක ඒ විදිහේ Tamanට ඕන හැටියට හසුරවාගෙන අනේක ප්‍රඥාවන්තකමක් කියලා. නමුත් ඒක ප්‍රඥාවන්තකමක් නෙමෙයි. ඒක ඇතුලේ මේ විශාල අර්බුදේ මානවයාටම මේ 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 ගෝලය ඇතුලේ ඉන්න බැරි මට්ටමට මානවය ඇවිල්ලා දැන් ගෝලීය උෂ්ණත්වයේ හොඳම නිදර්ශනයක්නේ. දැන් දැන් ගෝලීය උෂ්ණත්වය වැඩි කරගත්තේ කවුද? පැහැදිලිවම මානවයනේ. ඉතින් ආයේ ඒක පිළිගන්න ඕනේ දැන් කවුරු? ආපහු ඒක නිවැරදි කරන්න පුළුවන් එයාට. මොකද බුදුදහමට අනුව දුක්ඛ නිරෝධ කරන්න පුළුවන්. ඒ කියන්නේ බුදුදහම අනුව මේ දුක්ඛයට සමුදය දැක්කොත් හේතුව අනාවරණය කරගත්තොත් ඒක නිරෝධ කරන්න පුළුවන් නේ. ඔව් මම හිතන්නේ අපි මේක ඒ කියන්නේ අපි මේ අපි දැනට යන චින්තන රටාව ඒකේ තියෙන දෝෂය පෙන්නුවොත් මට හිතනවා මේ මේ ගැටලුව විසඳන පැත්තට මානවය හිතයි කියලා අනාගතේ හරි තෙරුවන් සරණයි. අවසරයි ස්වාමීන් වහන්සේ. මගත් සිතයි කලින් ඒ සාකච්ඡාවට අදාළ දෙයක් මේ බටහිර රටවල වගේම ප්‍රශ්නවලට තාක්ෂණය යොදලා කරන විසඳුම දෙයවත් ඉතින් බලපං ගොඩක් අමානුෂික දේවල් හැටි කියන්න පුළුවන්. ඒක මම උදාහරණයක් හැටියට කියන්නම්. මම වැඩ කරපු ආයතනයෙන් මේ ඉස්සර කාලයක ඔස්ට්‍රේලියාවේ විශේෂයෙන් ඔය ගොවිපළවල් හානි කරන ප්‍රශ්නයක් තිබුණා. හාවන්ගේ වර්ජනයක් නිසා බොහොම ගොඩක් හාව හැදිලා ඉතින් ධාන්‍ය වර්ග ඉතින් ඒකට මේ විසඳුමක් හැටියට හෙව්වේ ඒ හාවන්ට මැරෙන්න වෛරස් එකක් හදලා ඒ වෛරස් එක ආවට ඉස්සෙල්ලා සෑහෙන ලක්ෂ කෝටි ගානක් කාව මැරුණා. ඉතින් මම හිතන්නේ ඒ වගේම ඉතින් මේ බටහිර රටවල ගොඩාක් ඔයගේ ප්‍රශ්න වලට ඒ වගේ විසඳුම් තමයි හොයන්නේ ස්වාමීන් වහන්සේ. තවත් මේ උදාහරණ ගොඩාක් තියෙනවා. ඉතින් මම හිතන්නේ මේ මේ වගේ ප්‍රශ්න විසඳීමේදී ඇත්තටම අර සත්තුන්ගේ පැත්තෙන් ඒගොල්ලන්ගේ මේ තහාන් නොවන විදිහේ විසඳුම හොයන්න පුළුවන් නම් බොහොම හොඳයි. ඒක කරන්න පුළුවන්ද කියන එක තමයි ප්‍රශ්නේ තියෙන්නේ. ඇත්තටම ඔය ලිංගික ප්‍රශ්නෙට මට එක්තරා කාලයකදී මේ ලංකාවේ කියන කතා කරලා කිව්වා මේවට බටිස රටවල විසඳුම් බක් නැද්ද කියලා. මම පොඩ්ඩක් හොයලා බලපුවාම මේ විසඳුමක් හැටියට මේ මම වැඩ කරපු ආයතනයේ පරීක්ෂණ කරලා හොයාගත්තම එක්තරා විදිහක ඒ කියන්නේ අලින්ට ඒගොල්ලන්ගේ අලින්ට විතරක් ඇහෙන්න විදිහේ ශබ්ද තරංග වගේක් නිකුත් කරන. ඒ කියන්නේ අලින් වයෙන් එක නතර කරන්න ඒ වගේ නිකන් සහම් ෆ්‍රීකවෙන්සි රේන්ජ් එකක් හදලා ඒකෙන් පුළුවන් ඒ කියලා ඒගොල්ලෝ ඉතින් ඒක මේ ඒවත් ඉතින් ඇත්තටම අඩුම වශයෙන් ඒක අර ගොඩක්ම අමානුෂික විසඳුමක් නෙමෙයි. ඉතින් ඒ වගේ දේවල් තමයි ඉතින් බටහිර රටවල හුඟක් වෙලාවට කරන්නේ ස්වාමීන් වහන්සේ. තවත් ගොඩක් උදාහරණ තියෙනවා. ඉතින් මම නිකන් සඳහන් කරා මේක අර කලින් ගියන සංකච්ඡාව පටන් ගත්ත නිසා. ඔව් ඔතන අර මහත්තයා කිව්ව එක කාරණයක් එකට මගේ අවධානය යොමු කරන්න කැමති. අර දැන් හාව වැඩි වුණා කිව්වනේ. එතකොට ඒ දැන් අපි දකිනවා දැන් නෝතනේ ගත්තම මේ මානවයාවචින්ම මේ ස්වභාවික චක්‍රය සමහර තැනද බිඳිනවා. දැන් ඔය සතුන්ගේ තියෙනවා මේ එක්තරා විදියක මේ ඒගොල්ලන්ගේ විලෝපිතයක් ඉන්නවා. ඒ ඒගොල්ලන්ගේ චක්‍රය එක්තරා සමතුලිත විදිහට යනවා. ඒක බින්ද ගමන්ම සමහර විට ඒ තත්ත්ව ගහනේ අසාමාන්‍ය විදිහට වැඩි වෙනවා. ඒක හුඟක් වෙලාවට දැන් අපේ රටේ දැන් එහෙම වැඩි වෙච්ච සත්ත්ව ගහනයක් තමයි ඌරෝ. දැන් මධ්‍යම පළාතේ එහෙම ඒ සතුන් එච්චර වැඩි වෙන්න හේතුව මොකද්ද කියලා බලපුවාම මේ එයාගේ විලෝපිතය අපි විනාශ කරලා තියෙනවා. මිනිස්සු ඌරව පාලනය වෙන සතාව. ඒක සත්ව ලෝකයේ එහෙම පාලනය වීමක් එකිනෙකා මතින් සිද්ධ වීගෙන යනවා. ඒක මම දකින්නේ මොකක් හරි ඒක සබදාහම නිර්මිතයක් හැටියට සලකන්නේ. එතකොට අර ඒ පාලක සාධකය
එහෙම නැත්නම් අපි කියන්නේ ඒකට විලෝපිතය කියලා එයාව විනාශ කරලා තියෙනවා අපි. එතකොට අර සතුන් අසාමාන්‍ය විදිහට බෝ වෙනවා. ඊට පස්සේ ඒක බලපානෝ අපිට. ඒක බලපාලා ඔන්න ඒකට අපි ප්‍රතිචාර දක්වන්න පටන් ගන්නවා. අන්න ඒ වගේ ඔය ඇතැම් සතුන් අසාමාන්‍ය විදිහට බෝ වීම වෙලා තියෙන්නේ මම දකින්නේ ඇතැම් වෙලාවල් වලට මේ මානව ක්‍රියාකාරකම් නිසාමයි කියලා. ඒගොල්ලෝ අර සත්ව චක්‍රය කියන එක බිඳලා තියෙන කොටෙන්දි හරි. ඔව් ඉතින් ස්වාමීන් වහන්සේ අර ඇත්තටම මේ ඕස්ට්‍රේලියාව වගේ රටක හාව කියන හාවම කලින් හිටියේ නෑ. කියන්නේ අර සුදු කට්ටි ඇවිල්ලා මේ පදිංචි වෙලා ආවට පස්සේ තමයි හාව මෙහාට ගියේ. ඒ වගේම තවත් ඊට සමාන ප්‍රශ්නයක් තමයි අස්වෙන් නැතුට. අස්වෙන් අර වල් අස්වෙන් කියලා කොටස ගොඩාක් ජනක් වේ කියන සමහර පළාතවල ගොඩාක් බෝ වෙලා ඉන්නවා. ඉතින් ඇත්තටම ඔස්ට්‍රේලියාවට ගොඩාක් තියෙන ප්‍රශ්නයක් තමයි අර මේ රටේ මේ ස්වභාවයට ගැළපෙන්නේ නැති විදිහේ සත්ත්ව වර්ග ගොඩක් මේ මානවය විසින්ම ගෙනත් වදන ඒක ඒ නිසා ඇති වෙන අර්බුද තමයි හුඟක් කියලා තියෙනවා. ඔව් ඇත්තටම ওই ගැටලුව තියෙන දැන් අපේ රටේ ওই ශාක ගෙනල්ලා තියෙන්නේ අපේ පරිසරයට අදාළ නැති ශාක පිරිනැටවල වලින් ගෙනල්ලා රෝපණය කරලා තියෙන. ඒ වගේම තමයි මේ සතුන් ඒ පරිසරයට අදාළ නැති සතුන් ගෙනල්ලා ඒ පරිසරයේ මුදාහැරියම ඒ පරිසර අර්බුදය ඇති වෙනවා. එතකොට ඒවත් බලපුවම අපිට තේරෙනවා මේ අපේ අවිද්‍යා තණ්හා දෙක තමයි මෙතන අන්තිමට වැඩ කරලා තියෙන්නේ කියලා සියුම් විදියට ගැඹුරින් බැලුවොත් මූලික වශයෙන් ඒක තමයි මේ ස්වභාවය. මම හිතන්නේ බුදුරජාණන් වහන්සේ මේ අවිද්‍යා තණ්හා දෙක මූල හේතුව හැටියට පෙන්නන්නේ ඒකයි කියලා. ඕවෙන් අපිට ඔප්පු වෙනවා ඒකනේ. තිරුවන් සරණයි. සරණස් මේ අද දේශනාවට ගැන නෙවෙයි අර අපි කලින් කරපු සංඛාර ගැන කරපු ඒ දේශනාව ගැන පොඩි ප්‍රශ්නයක් අහන්න ඕනසමයි. ඔව් එහෙමයි. මේ එදා ඒ දේශනාවේදී වහන්සේ මේ අර උපාදාන පරිපවත්ත සූත්‍රය අරගෙන ඒකේ අර සංඛාර කියන දයන් වහන්සේ විස්තර කරන විදිය ගැන කතා කරනවා. එතකොට චේතනා කාය කියන එක තමයි මේ රූප සංචේතන රූප සංචේතන ඒ විදිහ තමයි ඒ සූත්‍රයේදී ඒක විස්තර වෙන්නේ. ඒ වගේ මේ කඥනීය සූත්‍රයේ ගියාම ඒ කඥනීය සූත්‍රයේ මේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන එක විස්තර කරනවා. එතන කිංච භික්කවේ සංඛාරයන දිගට කියලා මේ එතන විස්තර කරන්නේ සංකතං අபிසංකරොන්ති ඉති භික්කවේ තස්මා සංඛාරාති උච්චති කියලා. ඔව්. ඊට පස්සේ කිංච සංකරං අபிසරං කරෝති කියලා වෙන රූප වේදනා සංඥා සංකාර විඥාන කියලා ඒ ටික විස්තර කරනවා. එතකොට මේ දෙකම එකම පරියායක් කියලා තමයි මට හිතෙන්නේ වෙන වචන වලින් කිව්වට මේක පොඩ්ඩක් අපිට විස්තර කරන්න දෙන්න පුළුවන් ස්වාමීන් වහන්සේ. විශේෂයෙන් මේ 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 කඥනීය සූත්‍රයේ කියන මේ කොටස. ඔව්. දැන් මම උපාදාන පරිපවත්ත සූත්‍රය ඇන්දී ඇත්තට මෙතෙන්දී අපි කතා කරේ අපි සංස්කාර කියන එකේ මූලයේනේ ඉස්සෙල්ලා අපි කතා කරන්නේ මොකද්ද සංස්කාරයක් කියන්නේ කියලා. ඔව්. එතකොට ඒක කුසල අකුසල පැත්තට ගිහිල්ලා නැහැ. මේ ඒක සංස්කාරයක් කියන්නේ මොකද්ද කියන එක තමයි උපාදාන පරිපවත්ත සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරන්නේ. කිංච විකේ සංකාරෝ රූප සංචේතන, සද්ද සංචේතන ආදී වශයෙන් දක්වන්නේ. එතකොට සංස්කාරයක් කියන්නේ ඒක. හැබැයි කඥනීය සූත්‍රයේ එනකොට අකුසල සංස්කාරයක් තමයි විස්තර කෙරෙන්නේ එතන. සංකතං අபிසංකරෝති इति කියලා. දැන් අර ඇති වුණු යම් කිසි සිටිවිල්ලක් තියෙනෝනේ අර සංස්කාරයක් ඇති වුණානේ මුලදී අර
උපාදාන පරිපාත සූත්‍රයේදී කියපු විදිහට යම්කිසි රූප සංචේතනාවක් හෝ රූපයක් දැකලා ශබ්දයක් ඇහිලා ගඳක් රසක් පහසක් ඉඳලා යම්කිසි කරුණක් වැටහිලා ඊට අදාළව ඇති වුණානේ සිතිවිල්ල. ඒක හරි බේසික් නේ, ඒක හරි ප්‍රාථමිකයි නේ. ඒක අන්න ඒකට ඒ සිතිවිල්ලත් එක්ක අවිද්‍යාව තණ්හාව සම්බන්ධ වෙලා අභිසංකරණය වෙනවා. ඒ කියන්නේ අර දෙවනි සකස් වීමක් කියලා අපි ඒකට කියන්නේ සංකතං. අර සංකතං කිව්වේ මුල් අර සංචේතනාවට, අර රූප සංචේතනාව, රූපයක් දැකලා ඇහුණු, රූපයක් දැකලා ඇති වුණු සිතිවිල්ල, ශබ්දයක් ඇහිලා ඇති වුණු සිතිවිල්ල. ඒකට තමයි එතන සංකතං කිව්වේ. ඒක හරි ස්වභාවික එකක්, ඒක නැචරල්, ඒක ස්වභාවිකයි. ඒ සංකතය සංකතං අභිසංකරෝතිති, ඒක තවත් දෙයක් මිශ්‍ර වෙලා නැවත සකස් වීමක් වෙනවා. ඒ කියන්නේ අවිද්‍යා තණ්හා දෙක මිශ්‍ර වෙලා ඒ සිතිවිල්ල යලි සකස් වෙනවා. එතකොට ඒ සිතිවිල්ල අවිද්‍යා තණ්හා දෙක සකස් වෙලා මිශ්‍ර වෙලා සකස් වුණා නම් ඒක අපේ එතන තියෙන අකුසල සංස්කාරයක්. අනිත් පැත්තට ප්‍රඥාව විද්‍යාව සම්බන්ධ වෙලා කරුණා මෛත්‍රිය වගේ තණ්හාව වෙනුවට කරුණා මෛත්‍රිය වගේ අදහසක් මිශ්‍ර වෙලා අවිද්‍යාව වෙනුවට ප්‍රඥාව සම්බන්ධ වෙලා ඒ අදහස යලි සකස් වුණොත් එතනත් මන් දකින්නේ අභිසංකතයක් හැටියට. හැබැයි ඒක කුසල සංස්කාරයක්. දැන් අපි ඕව නිදර්ශනයක් පොඩ්ඩක් අරගෙන කතා කරොත් මං හිතන්නේ වඩා වැදගත් වෙනවා. අපි හිතමු මෙහෙම දෙයක් අපි දකිනවා. අපි දකිනවා යම් මිනිසෙක් යම් කිසි ගැටලුවකට පත් වෙලා ඉන්නව, නැත්නම් දුකකට කරදරයකට පත් වෙලා ඉන්නවා. මම ඇත්තටම කියන්නේ මේ පෙරේදා මේ සිද්ධුණු සිද්ධියක් පිළිබඳව අපි දෙන්නෙක් අතර වෙච්ච සාකච්ඡාවක්. මේක ඇත්තටම දැනට තියෙන ගැටලුවක්. හඟුරංගිත ප්‍රදේශයේ මෙහෙණින් වහන්සේ කෙනෙක් ආරාමයක ඉන්නවා. උන්වහන්සේට බරපතල විදියට ජල ප්‍රශ්නේ තියෙනවා. එතකොට උන්වහන්සේ මට කතා කරලා මේ ප්‍රශ්නේ කිව්වම අපි කිව්වා අපි ඒක මොකක් හරි කරන්න බලමු. ස්වභාවිකවම ඉන්න ප්‍රදේශයේ වතුර නැහැ. වතුර බට සපයලා තිබුණාට ඒකෙන් හරි විදියට එන්නේ නැහැ. මාස සමායට මාසකට සැරයක්වත් වතුර දෙන්නේ නැති තත්ත්වයක් ඒකේ තියෙනවා. එතකොට මේ ලොකුවට ඔය ගැටලුව තියෙනවා. පරිසර හේතුවයි ඔය මේ නිසා. එතකොට මම ඕක වෙනත් කෙනෙක් එක්ක කතා කරා. එතකොට දැන් මෙතන මූලික වශයෙන් අර සිද්ධිය අලලා අපේ හිතේ ඇති වුණු සිතිවිල්ල අපි ගන්නේ සංකතය කියලා. එතකොට මේ සංකතය දෙවිදියකට අපිට අභිසංකරණය වෙන්න පුළුවන්. අර මම කතා කරපු පුද්ගලයා කිව්වා ඒකට අපිට කරන්න දෙයක් නැහැ. එයා කරපු කර්මයට අනුව තමයි එයා එතෙන්ට ගිහිල්ලා තියෙන්නේ කියලා. ඒ වතුර නැතුව දුක් විඳින්නේ යා කරපු කර්මයට තමයි යා එතෙන්ට ගිහිල්ලා තියෙන්නේ. ඒකට අපිට කරන්න දෙයක් නැහැ කියලා. එතකොට දැන් එහෙම කියනකොට අර සංකත අභිසංකරණය වෙලා තියෙන්නේ කොයි පැත්තටද? අර අදහස දැන් මම කියනකොටම යාට ඒ සිතිවිල්ල ඇති වුණානේ. මෙහෙම කෙනෙක් වතුර නැතුව ඉන්නවා කියන ඒ දේ මං යාට කියනකොට යාට ඒ සිතිවිල්ල ඇති වුණා. එයාගේ අභිසංකරණය වුණේ කොහොමද? අභ්‍යන්තරේ අවිද්‍යාවෙන් තමයි අභිසංකරණය වුණේ. එයා කරපු කර්මය නිසා තමයි එයා එතෙන්ට ගිහිල්ලා තියෙන්නේ. එයා අපිට කරන්න දෙයක් නැහැ කියලා. එතකොට මං කිව්වා හරි, එයා එහෙම කර්මයක් කරලා තියෙනවා කියලා හිතමුකෝ. නමුත් බුදුහාමුදුර අපිට කියන්නේ මොකද්ද? වර්තමාන ප්‍රශ්නේ දිහා බලන්න කියලානේ. එහෙනම් අපි වර්තමාන ප්‍රශ්නෙට නේද උත්තරයක් හොයන්න ඕනේ? එයා කර්මයක් කරලා හරි මොකක් හරි කරලා එහෙම වතුර යලහිඳ ප්‍රදේශයකට ගිහිල්ලා එහෙම ඉන්න එක අපි පැත්තකින් තියලා දැන් අවශ්‍ය වෙලා තියෙන්නේ මේ මනුස්සයට වතුර ටිකක් කොහොමාරි සම්පාදනය කරලා දෙන්නනේ. එහෙම නේද අපි මේක දිහා බලන්න ඕන කියලා. කරුණාවෙන් සහ ප්‍රඥාව සම්බන්ධ වෙලා අර සිද්ධිය දිහා බැලුවොත් එතකොට මේ ඒක සංක අපේ අභ්‍යන්තරේ
අභිසංකරණය වෙන්නේ කුසල පැත්තට. අර විදියට අවිද්‍යාව මිශ්‍ර වෙලා අරක අභිසංකරණය වුණොත් එහෙම අකුසල පැත්තටනේ මේ සිතිවිල්ල ගොඩ නැගෙන්නේ නේ. අර අර පුද්ගලයා තුළ වහා මේ සිතිවිල්ල අකුසල පැත්තට ගොඩ නැගුණා. එයා කිව්වා, එයා කිව්වේ ඒකයි අපිට කරන්න දෙන්නේ. එයාගේ කර්මයකට මේ තමයි, එයාගේ පූර්ව කර්මයකට තමයි එයා මෙහෙම කියලා. ඊට පස්සේ මං හැබැයි මේ කාරණේ කිව්වා, අපි දෙන්න අතර ওই සාකච්ඡාව කෙරුණා. මේ අභිසංකතය මං කිව්වා මේ උතන සිද්ධ වුණේ අවිද්‍යාවෙන් අභිසංස්කරණය වුණා මේ ශබ්ද සංචේතනාව. ශබ්ද සංචේතනාව දැන් මම මේක කිව්වම එයා තුල ඇති වුණේ යම්කිසි චේතනාවක්නේ. ඒ චේතනාව අවිද්‍යාවෙන් අභිසංකරණය වුණා වීම නිසා තමයි ওই වගේ ඒ දෙවෙනි සිතිවිල්ල බලන්නකෝ. දෙවෙනි සිතිවිල්ල පැහැදිලිව අපිට කියන්න පුළුවන්නේ අවිද්‍යාත්මක සිතිවිල්ලක් කියලා ඒක. නේ. නමුත් අපි ප්‍රඥාව කරුණාව ඉස්සරහට අරගෙන අරගත්තනම් අපිට දෙවෙනි සිතිවිල්ල ඇති වෙන්නේ අපිට අදාළ නැහැ එයාගේ කර්මයක් කරලා ඇති. අපි ඒක දන්නේත් නැහැ. නමුත් අපිට පේන වර්තමානයේ ඒ ප්‍රදේශය ජලහිඟ ප්‍රදේශයක්. ඊළඟට දැනට තියෙන ජල සැපයුම අඩාලයි අඩපණයි. ඒක නිසා මේ ආරාමේ දාලා උන්වහන්සේට යන්නත් බෑ. ඉතින් මොකක් හරි ජල සැපයුමක් අපිට කරගන්න පුළුවන්. මොකද ඒ පළාතේ මිනිස්සු වෙනත් වෙනත් ක්‍රම පාවිච්චි කරලා තියෙනවා. නළලෙන් පාවිච්චි කරලා තියෙන ඒ වගේ ක්‍රම පාවිච්චි කරලා කරගෙන තියෙනවා. අපි ටිකක් කරුණාවෙන් ප්‍රඥාවෙන් මේක ගැන හිතුවොත් අපිට අර සංකතය අභිසංකරණය වෙන්නේ කුසල පැත්තට. දැන් ඔය 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 මං කිව්වේ දැන් කජ්ජනීය සූත්‍රයේදී අපිට බුදුහාමුදුරුවෝ කියන්නේ මෙන්න මේ දෙවෙනි අවස්ථාව ගැන. අර මුල් සිතිවිල්ල අවිද්‍යා තණ්හා දෙක මිශ්‍ර වෙලා ආයිසකස් වුණොත් අකුසල සංස්කාර හැදෙනවා. මුල් සිතිවිල්ලට කරුණා ප්‍රඥා දෙක සම්බන්ධ වෙලා සකස් වුණොත් කුසල සංස්කාරය හැදෙනවා. ඒ සූත්‍ර දෙකේ වෙනස ඒකයි. උපාදාන පරිපවත්ත සූත්‍රයේදී කියන්නේ මුල් අවස්ථාව සංචේතන, රූප සංචේතන, රූපේ දැක්කම්, ශබ්ද සංචේතන, ශබ්දය වුණා. එතකොට ඔය සංචේතන කියන අවස්ථාවත් පිරිසිදු සංකාර අවස්ථාවක් විදිහට තමයි අපිට සලකන්නේ. ඔව්. අර 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 එක තැනක කියනවා නේද? පබස්සර මිදං චිත්තං කියලා. ඔව්. අන්න අන්නේ අවස්ථාවේ. එතන ප්‍රභාස්වරයි. ප්‍රභාස්වරයි. එතකොට දැන් ඔය මදුපිණ්ඩික සූත්‍රයේ කියන විදිහට යම් සංජානාති ඔව් අන්න හරි. එතෙන්ට සම්බන්ධ වෙන්නවා නම් ඒ විතක්කේට සංකාර කියලා කියන්නේ ඔය විතක්ක කියන තැන. එතෙන්ට සම්බන්ධ වුණොත් අවිද්‍යා තණ්හා හෝ කරුණා ප්‍රඥා සම්බන්ධ වුණොත් එක්කෝ විතර්කය කුසල පැත්තට යයි, නැත්නම් විතර්කය අකුසල පැත්තට යයි. නේ? අකුසල පැත්තට ගියපු එකක් නෙවෙයි ප්‍රපංච කියලා අන්තිමට පෙන්න. මදුපිණ්ඩික සූත්‍රයේ. ඒකෝ සෝනස් දැන් අපිට අපිට තව ප්‍රශ්නයක් මෙහෙම එන්න පුළුවන්. දැන් අපි තුමු අසුතෝ පුතං ගැන කෙනෙක්. මේ එක කෙලවරක අනිත් පැත්තේ රහතන් වහන්සේ කෙනෙක් අනිත් පැත්තේ කෙලවරක ගත්තොත් එහෙම ඔය අභිසංස්කරණය කියන එක ඔය දෙන්න තුනක සිද්ධ වෙන්න පුළුවන් නේද? පැහැදිලිවම වෙනවා. පැහැදිලිවම වෙනවා. දැන් මම නිදර්ශනයක් කියන්නම්කෝ. මම මේකට මෙහෙම පුද්ගලයේ කැලේ හැංගිලා ඉඳගෙන මේ පැත්තේ යන මිනිස්සු මරනවා කියලා ඇහුණා බුදුහාමුදුරන්ට. කොසල් රජුරන්ටත් ඇහුණා. ඒක වාර්තා වුණා. ඒකට දෙන්නට මේ සිද්ධිය පිළිබඳව අදහස. එතකොට දෙන්න තුල දෙවිදියකට නේද අභිසංකරණය වුනේ. එක්කෙනෙක් තුල කුසල පැත්තට අභිසංකරණය වුණා. නේ? අනිත් එක්කෙනා තුල අකුසල පැත්තට අභිසංකරණය වුණා. එතකොට දෙන්න තීරණ දෙකක් ගත්තා. කුසල් තීරණය කරා
චතුරංගනි සේනාව ගෙනිහිල්ලා කරන්න තියෙන්නේ මරණ එක තමයි. බුදුහාමුදුරුවෝ තේරුම් ගත්තා මේ මිනිස්සයා මිනිවරන්නේ මොකක් හරි වැරදි වැටහීමක්, වැරදි චර්යාවක් මොකක් හරි අවිද්‍යා තණ්හා දෙකෙන් තමයි මේ මිනිස්සයා මේක කරන්නේ. එතකොට ඒක නිසා මම උත්සාහ කරන්න ඕනේ මේ මිනිස්සයාගේ අවිද්‍යා තණ්හා දෙක දුරු කරලා මෙයාව මේකෙන් ගලව ගන්න. මෙයායි සහ මේකට බඳුන් වෙන ඔක්කොම ගලවන්න පුළුවන් කියලා. එතකොට බලන්න මේ අවස්ථා දෙකේදී, මේ දෙකේදීම අභිසංකරණය වෙනවා. දෙකේදීම වෙනවා. අසුතුවා පුදුජන තුලත් වෙනවා. අසේක තුලත් වෙනවා. වෙනස තියෙන්නේ අසුතුවා පුදුජන තුල හැමතිස්සෙම අවිද්‍යා දන්නා දෙකෙන් තමයි අභිසංකරණය වෙන්නේ. සේක තුල හැම අසේක තුල කරුණා ප්‍රඥා දෙකෙන් අභිසංකරණය වෙන්නේ. එතකොට විසංස්කාර ගැන කතා කරනකොට පුඤ්ඤා විසංකාර, අපුඤ්ඤා විසංකාර, අනඤ්ඤා විසංකාර කියලා කතා වෙනවා. ඒව සඳහන් වෙනවා ඒ විදිහට. නමුත් කුසලාභි සංස්කාර කියන දෙයක් ගැන සඳහන් වෙන්නේ නැහැ. කුසලාභි සංස්කාර කියලා සඳහන් වෙන්නේ නැහැ. මොකද ඒ පැත්තට සංස්කරණය වෙනකොට ඒක සඳහන් නොකරන්නේ. ඒ පැත්තට සකස් වෙනකොට දුක කියන එක ප්‍රශ්න ගැටළු අ르බුදාරවල් පැන නගින්නේ. ඒවා ඔක්කොම निराවුල් වෙන පැත්තට තමයි අභිසංකරණය වෙන්නේ. සිතිවිලි සකස් වෙන්නේ, වචන සකස් වෙන්නේ, ක්‍රියා සකස් වෙන්නේ. නමුත් ඒ වගේ අභිසංස්කරණයන් අපිට ඔය ක්‍රියා සිත් හරි ඒ වගේ විදිහට හඳුන්වන්න පුළුවන් ඇති නේද? ඔය සමහර විට අභිධම්මික සම්ප්‍රදාය ක්‍රියාචිත්ත කියලා වචනයක් යෙදලා තියෙනවානේ. ඒගොල්ලෝ එකෙන් අදහස් කරන්නේ ඒක වෙන්නේ නැති. ඒගොල්ලෝ රාතන් වහන්සේ ගැන කියනකොට නේ ඔය ක්‍රියාචිත් කියලා වර්ගයක් කියන්නේ. අභිධම්මික කටුවාවල ඒක වෙන්න පුළුවන්. නමුත් අපි මුල්බුදු සමයේ අනුව බැලුවොත් රාතන් වහන්සේලාට ඇතැම් දේවල් දැක්කම ඇහුවම වින්දම සිටිවිලි පහළ වෙනවා. ඒ සිටිවිලි නෑ යලි යලිත් සකස් වෙනවා. සිටිවිලි පරම්පරාවක් ඇටියට යලි සකස් වෙනවා රහතන් වහන්සේලා තුල. හැබැයි සකස් වෙන්නේ අර කරුණා ප්‍රඥා දෙක මිශ්‍ර වෙලා සකස් වෙන්නේ. එතකොට එතන සකස් වීමක් නැත්තේ නෑරි ප්‍රති සංස්කරණය වීමක් යලි සකස් වීමක් තියෙනවා. යලි සකස් වීම කියන අර්ථයෙන් තමයි අභිසංකරෝති කියලා කියන්නේ. ඔව්. හැබැයි ඒකේ හිතකර පැත්තක් සහ අහිතකර පැත්තක් තියෙන පුළුවන්. හැමතිස්සෙම අහිතකර පැත්තට ඔය සංකාර කියන වචන හුඟක් මේදිලා තියෙනවා. පපංච සංකාර කියන වචන දෙක වැඩිපුරම මම දකින්නේ මුල්බුදු සමයට වඩා අටුවා සාහිත්‍යයේදී පශ්චාත් බුදු සමයේදී පපංච සහ සංකාර කියන වචන දෙක හැමතිස්සෙම වැඩිපුර යෙදිලා තියෙන්නේ, බරව යෙදිලා තියෙන්නේ මේ අකුසල සංස්කාර පැත්තට. ඒක නිසා අපි අර අපි අහන කියන අපේ සම්ප්‍රදායේ, අපේ දේශක ශ්‍රාවක සම්ප්‍රදාය ඇතුලේ අපේ ඔළුවේ වැඩිපුර තියෙන්නේ අභිසංකරණ කිව්වම අකුසල පැත්ත. එතකොට සාන්නාස දැන් ඔය මේ දැන් උතන අර පුඤ්ඤාභි සංකාර, අපුඤ්ඤාභි සංකාර, අනිඤ්ඤාභි සංකාර කියලා කියනකොට ඒක ඒක නිතරම අකුසල පැත්ත. අවිද්‍යාව එකත් එක්ක සම්බන්ධ වෙලා තියෙන්නේ නේද නිතරම? ඔව්. ඒ දේශනාවේ පටන් අපි එදා ඒ සූත්‍රයේ උපතල පෙන්නවා. ඒ දේශනාව පටන් ගන්නෙත් අවිද්‍යාගතෝ යම් පුරිස පුද්ගලෝ පුඤ්ඤං සංකාරං අභිසංකරෝති පුඤ්ඤෝපගං හෝති විඥානං. එහෙමනේ පටන් ගන්න. හොඳයි, අපි එහෙමනම් අදට අපේ මේ කමඨාන් සාකච්ඡාව නිමා කරමු. වටිනා අදහස් හැම දෙනාම එකතු කළා. අපි මූලික වශයෙන් මතක් කරේ මේ දුක් චක්‍රය නිර්මාණය වෙන ආකාරය අවිද්‍යා තණ්හා දෙක පදනම් කරගෙන. ඒ නිසා බුදුරජාණන් වහන්සේ ආධ්‍යාත්මික පැත්තටම මේ කාරණේ
වැඩිපුර හරවලා යොමු කරලා අපේ පෞරුෂයේ තියෙන මේ ප්‍රධාන දුර්වලතා දෙක අවිද්‍යා තණ්හා සහ ඒ දෙක මත පදනම් වෙලා අපේ පෞරුෂයේ තුලම ගොඩනැගෙන පාප කුසල චර්යා චින්තන රට මේවා නිරෝධ කරන්න අවශ්‍ය කරන දැනුම අවබෝධය පුහුණුව අපිට ලබා දීලා තියෙන්නේ මම හිතනවා මනුෂ්‍යයට මේක තේරුම් ගන්න පුළුවන් පැහැදිලිවම තේරුම් අරගන්නවා විතරක් නෙවෙයි මනුෂ්‍යයට මනුෂ්‍ය පෞරුෂය හරි විශිෂ්ට එකක් මම දකින විදිහට කියන්නේ මනුෂ්‍ය පෞරුෂය තුල තියෙනවා මේ වීර්ය කියන එක උපරිම තලයට ගන්න පුළුවන් මනුෂ්‍යයට හැකියාව තියෙනවා ඒක නිසා මේ වෙනස මනුෂ්‍යයට කරගන්න පුළුවන් සතුන්ට ඒ වෙනස කරගන්න තරම් ලොකු පෞරුෂයක් ගොඩනගන්න බෑ සතුන්තුල් නමුත් මනුෂ්‍යයට ඒ හැකියාව තියෙනවා ඒක නිසා වෙන්නේ නැති බුදුරජාණන් වහන්සේ දක්වලා තියෙන මේ හැමෝම තුල අපි තුල මේ බුදු වීමේ මූලික හැකියාව මහායාන සම්ප්‍රදාය කියන්නේ බුද්ධ බීජය කියලා බුද්ධ බීජය අරගෙන අපි හැමෝම උපදින. ඉතින් ඒක කොච්චර දුරට අපි පැල කරගන්නවද මහා වෘක්ෂයක් බවට පරිවර්තනය කරගන්නවද කියන එක තීන්දු වෙන්නේ මම හිතනවා අපේම යම් යම් පුද්ගලික සාධක මත බාහිර සාධකත් නැතුව නෙවෙයි අපි වර්තමානයේ ගත්තොත් බුද්ධ බීජය පැල කරගන්න තරම් අවශ්‍ය සාධක අපි තුල තියෙනවා කියලා මම විශ්වාස කරනවා පුද්ගලිකව. ඉතින් ඒක බැරි නෑ. ඒ තමයි අර පෞරුෂය වෙනස් කර ගැනීම කියන එකයි. ක්‍රමයෙන් ක්‍රමයෙන් කරුණා ප්‍රඥා දෙකට අපිව මාරු වෙලා ඒ කරුණා ප්‍රඥා දෙකෙන් අපේ සිතිවිලි ප්‍රති සංස්කරණය වීමක් නැත්නම් අභි සංකරණය වීමක් සිද්ධ වෙලා ඊට පස්සේ අපේ ක්‍රියාකාරීත්වයේ සම්පූර්ණ වචන සිතිවිලි ක්‍රියා කරුණා ප්‍රඥා දෙක මත ක්‍රියාත්මක වෙන්න පටන් ගන්න. ඒක ඉතින් ඒක කරන්න බැරි නැහැ. පුළුවන්කම තියෙනවා. එතන තමයි මම දකින නිවන තියෙන්නේ. නිවීම සැනසීම තියෙන්නේ එතන. අපි උත්සාහ කරමු තව දුරටත් මේ වෙනස අපේ අභ්‍යන්තරයේ සිද්ධ කරගන්න. ඒ සඳහා තමයි අපි මෙහෙම එකතු වෙලා කතා බහ කරන්නේ සාකච්ඡා කරන්නේ. හොඳයි. එහෙමනම් අපි අදට අපේ මේ කමඨාන් සාකච්ඡාව නිමා කරනවා. ඉතින් වෙනදා වගේම අන්තර්ජාලය ඔස්සේ Skype මාධ්‍යයෙන් මේ උතුම් අවස්ථාවට සම්බන්ධ වුණු අපේ සියලුම කල්යාණ මිත්‍රයන්ටත් පසුවට හරි අපේ මේ සංරක්ෂිත පටිගත කිරීම ශ්‍රවණය කරන කෙනෙක් යම් කෙනෙක් ඇහුවොත් ඒ සියලුම දෙනාට අපි මේ කතා බහ කරන සාකච්ඡා මේ අපේ ඉස්මතු කරගන්න කරුණු තම තමන් වශයෙන් පුද්ගලිකව තමන්ගේ පෞරුෂ වෙනස් කරගෙන දුක් චක්‍රවලින් ප්‍රශ්න ගැටළු වලින් මිදෙන්න අපේ මේ ධර්ම සංවාදණය ප්‍රඥා ප්‍රදීපයක් වේවා කියන උතුම් අදහසින් අදත් අපි මේ කටයුත්තෙන් සමු ගන්නවා. ඉතින් අපි මේ තුලින් ජනිත කරගත්තා වූ යම් යහපත් දෙයක් විනක් කුසලයක් වේද අපි යත් සියලුම දෙනාට විවෘතව පොදුවේ අනුමෝදන් කරනවා මෙත් සිටින් මේ පින කුසලය ඒ හැම දෙනාමත් අඳුනා ගැනීත්වා ඒ කුසල මාර්ගයට දහම් මගට හැමදෙනාම පැමිණේවා. පැමිණ කුසලයේ වඩාගෙන දහම තමා තුළ වර්ධනය කරගෙන නිර්වාණ ධර්මයේ සාක්ෂාත් කරගනිත්වා කියන මෙත් සිටින් අපි අනුමෝදනා ආශිර්වාද කරලා අපේ කටයුතු නිමා කරමු. ඉස්තාවතාච අම්හේහි සම්බතම් පුඤ්ඤ සම්පදං සබ්බේ දේවා සබ්බේ සත්තා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා ආකාසට්ටා ච බොම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු මං පරන්ති ඉදං මේ ඥාතේනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා ඉදං මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයාවහං හෝතු
සබ්බ දුක්ඛා පමුඤ්ජතු දේවෝ වස්සතු කාලේන සස්ස සම්පත්ති හෝතු ච පීතෝ භවතු ලෝකෝ ච රාජා භවතු ධම්මිකෝ හැම දිනාටම ආශිර්වාද කරනවා බුද්ධ ධම්ම සංඝ ත්‍රිවිධ රත්නේ අප්‍රමාණ ගුණ බලෙන්ද අප මේ පුරන්නා වූ සීල සමාධි ප්‍රඥා ආදී උතුම් කුසල ශක්තියෙන්ද පින්වත් ඔබ හැම දිනාටම සිතක් ශාන්තියක් යහපතක්ම වේවා ඔබ කරන කියන සියලු යහපත් කටයුතු කරදර බාධා වලින් තොරව කරගෙන මේ ලබාගෙන තියෙන මනුෂ්‍ය ජීවිතයේ උත්තරීතර පරමාර්ථය වන පරම ශාන්ත නිර්වාණ ධර්මයක් මේ ජීවිතයේදීම සාක්ෂාත් කරගන්නට හැම දිනාටම ශක්තිය ධෛර්ය වාසනාව උදා වේවා සබ්බේතියෝ විවජ්ජන්තු සබ්බ රෝගෝ විනස්සතු මාතේ භවත්වන්තරායෝ සුඛී දීර්ඝායුකෝ භව අභිවාදන සීලිස්ස නිච්ඡං වද්ධා පචායිනෝ චත්තාරෝ ධම්මා වද්දන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පත්ති සග්ග සම්පත්ති මේවච අතෝ නිබ්බාන සම්පත්ති ඉමිනාතේ සමිච්ඡතු තෙරුවන් සරණයි සුවපත් වේවා සාදු 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 ඔබ වහන්සේට නිදුක් නිරෝගී චිරජීවනය ලැබේවා තෙරුවන් සරණයි හැම දිනාටම තෙරුවන් සරණයි තෙරුවන් සරණයි තෙරුවන් සරණයි සියලු දෙනාට තෙරුවන් සරණයි සුවපත් වේවා